FM දන්න දෙන්නෙක් අයිබෝන් අයිබෝන් දන්න දෙන්නෙක් ඔයාව දන්නව මාව දන්නේ නැහැ ඔව් දන්න දෙන්නෙක් කිව්වට පස්සේ අතම අපි දෙන්නා ගැනත් අපි දෙන්නා ගොඩාක් දේවල් දන්නේ නැහැ නේද අතරම නේද නැහැ අපි ගොඩක් කල් හම්බෙලා හැබැයි මේ ෆිල්ම් එකේනේ අපි ළඟින් ඇසුරු කරේ එතකොට දැනගත්ත ටික තමයි මම හිතන්නේ මේ අපි දෙන්නටත් අඳුර ගන්න හොඳ වෙලාවක් මේ ඉතින් මේ සැන්ඩ්‍රා මැක් ආයු චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය මේ ජගත් මනුවර්ණ හැමෝම දන්න මම ඔව් ජගත් මනුවර්ණ ඉතින් අතර අපි විශේෂයෙන් මේ වැඩසටහනට ආරාධනා ලබන්නේ චත්‍ර වීරමන්ගේ දෙවනි චිත්‍රපටය ආයු කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරපු දෙන්නා විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට අපිට ඉන්වයිට් කරා. ඒක හරි. එතකොට අපි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ අතරතුර අපි ආගිය තුරතුර කතා කරමු. ඉතින් මෙහෙම කතා කරන්න ගියොත් මම දිගටම කතා කරයි. ජගත් හරි ආසයි කතා කරන්න එක. පේනවනේ වචනයක් ඉඳ දෙන්නේ නැහැ මට. ඉතින් මම ජගත්ගෙන් අහනවා ජගත් මේ ආයු චිත්‍රපටේ මුලින්ම ආරාධනාවක් ආවේ කොහොමද? කවුද කෝල් කළා කිව්වේ මේක ගැන? ඔව් මම මේක කලිමුත් කිව්ව මාක් කර ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ මේ මම ඇත්තටම චත්‍ර මට මුලින්ම ආරාධනා කරන්නේ ආයු චිත්‍රපටේ නෙමෙයි ඇත්තටම ආලෝක උදපාද චිත්‍රපටේ. මුල්ම ආරාධනේ මට හම්බ වෙන්නේ ඒකේ පොඩි චරිතයක් තිබුණා. ඒකට කතා කරා හැබැයි එවකට මම මොකක් හරි වෙන චිත්‍රපටයක හරි එහෙම නැත්නම් තව ටෙන්නාටි කරේ වැඩක් බාරගෙන හිටියා. මේ මම ආසාවෙන් හිටියා චත්‍රත් එකේ වැඩිත් කරන්න. මට කොහොම හරි ඒක අර මගේ වෙලාව කළමනාකරණය කරගන්න බැරි වෙලා මට ඒක මග ඇරුණා. ඊට පස්සේ ඔය මේ ආයු චිත්‍රපටයේ ලියන්නේ අපේ ශක්ති ඊරසිංහයි චත්‍රය දෙන්නනේ. ඒ දෙන්න ඉතින් මේකේ කාස්ටිං ගැන කතා කරන අතරතුර මගේ නම යෝජනා වෙලා පසුව දෙදෙනාගේම එකඟතාවය මත මම මේ චිත්‍රපටය තෝරගන්නවා කියලා චත්‍ර මට කිව්වා. මම එතකොට මම චත්‍රිතාම හොඳින් අඳුරනවා. මොකද අර අපේ ඔය අපේ කව ඇතුලේ අපේ සර්කල්ස් ඇතුලේ නිතර මුණ ගැහෙන කෙනෙක් බවට චත්‍රපත් වුණා. නිතර හම්බ වෙනවා කතා බහ කරනවා අපි චිත්‍රපට ගැන කතා කරනවා විවිධ වැඩ ගැන කතා කරනවා විවිධ සාකච්ඡා වලදී අපි හම්බ වෙනවා එහෙම සහ ඔව් ඒ වගේ තමයි චත්‍ර මම අඳුරගෙන හිටියේ කොහොම හරි මට චත්‍ර කතා කරලා කිව්වා මෙන්න මෙහෙම චිත්‍රපටයක් තියෙනවා කියලා ලියන කාලේ මට කතා කරලා කිව්වා මේකට පොඩ්ඩක් අපි ලෑස්ති වෙමු දැන් එහෙනම් කියලා එතකොට ඉතින් මම ඒ මොන අවුරුද්දද අවුරුදු දිනවක වාරු තමයි මට මතක නැත්තේ 2017ද නැත්නම් ඊට ඉස්සෙල්ලද අපි අපි පළවෙනි කතාවට ආසන්නම කාලෙක ඒ කියන්නේ ලොකු කාලයක් තිබුණේ නැහැ චිත්‍රපටේ රූගත කිරීම පටන් ගන්න ඊට ආසන්නම කාලෙක තමයි මට කතා කරේ කතා කරලා කිව්වා ඉතින් මේ වැඩේ කරමු කියලා ඊට පස්සේ මට ලෑස්ති වෙන්න කිව්වට පස්සේ ඉතින් මම කොණ්ඩේවලා ඉතින් මම ඒකට අර මට පුළුවන් විදිහට මම ඒකේ මට ටිකක් අර ඒ වගේ ෆිල්ම් එකක් වගේ හම්බුනාට පස්සේ මම හරිම මොකද මම රඟපාන්න ආපු කෙනෙක්නේ නළුවෙක් විදිහට සෙන්සිටිව් සම්බන්ධ වෙන්න ආපු කෙනෙක් ඉතින් රඟපෑම කියන විෂයයට මම හරිම ආසයි ඒ වගේ වැඩක් හම්බ වුණාම සහ ඒ චරිතයේ තියෙන ආසාව කැමැත්ත පිටපතට තියෙන ඇල්ම වැඩි වුණාම මම ටිකක් ඒකට මේ උනන්දුවෙන් ආසාවෙන් බහිනවා ඒ නිසා මම ඉතින් ඒකට ලෑස්ති වෙන්න ගත්තා එතනින් එහාට එතකොට ඒ ප්‍රශ්නේ මම ඔයාගෙන් අහුවොත් කොහොමද සහභාගී වුණේ ඔව් කොහොම චත්‍රව අඳුරගන්නේ සහ මේ චිත්‍රපටිය සම්බන්ධනේ විශේෂයෙන්ම සැන්ඩ්‍රා මම දන්නේ ඔයා මම දන්නේ ඇඩ්වර්ටයිසින් ඉන්ඩස්ට්‍රි එක. මම ප්‍රොඩක්ෂන් හවුස් එකක වැඩ කරන කාලේ ඔයා එතකොට කොපි රයිටර් කෙනෙක් විදිහටද? කොපි රයිටර්, ක්‍රියේටිව් ඩිරෙක්ටර්. ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට තමයි එතකොට සම්බන්ධල වැඩ කරලා තිබුණේ. සහ මේ ඇත්තටම සැන්ඩ්‍රෝ මම දැකලා තිබුණේ නැහැ. ඒ වගේ ටිකක් දීර්ඝ වැඩක රඟපානවා. ඊට කලින් හැබැයි ඔයා රඟපාලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා. බූඩිගේ ටෙලි ඩ්‍රාමා එකක කරා රඟපෑවා. 2000 මං හිතන්නේ 2003 සත්‍ය කියලා ටෙලිග්‍රෑම් එකක් සත්‍ය සත්‍ය මේ මහේන්ද්‍ර පෙරේරා එක්ක ඩොග්මා ස්ටයිල් කියලා ටෙලිග්‍රෑම් එක හැම වෙලාවෙම බූඩි හෙඩ් ඔෆිස් ටයිම් වැඩ කරනවානේ කියන්නේ ආ ට්‍රෙන්ඩ් එකක් සෙට් කරනවා ඒ ඩොග්මා ස්ටයිල් එකත් ඒ මම එකට වැටෙනවා ඩොග්මා කියන එක ලෝකයේ ටිකක් ප්‍රචලිත වෙච්ච සිනමා ශෛලියක් ඩොග්මා 95 කියන්නේ 1995 තමයි ඔය ඩොග්මා ස්ටයිල් එක ලෝකෙට අඳුරලා දෙන්නේ මෙහි ටෙලි ඩ්‍රාමා එකකට මම හිතන්නේ ඒක පළවෙනි වතාවටද පාවිච්චි කරේ පළවෙනි වතාවට බූඩි ඉතින් බූඩි මගේ ආයතනෙ මම වැඩ කරන ආයතනේ ඒ කාලේ මගේ ටෙලිවිෂන් මගේ කමර්ෂල්ස් ටිකක් ඩිරෙක්ට් කරා මම කැමති එයාට කැමති යගේ ස්ටයිල් එකට ඉතින් ආව ඉන්වයිට් කරලා එයා ටීවී කමර්ෂල්ස් තුනක් හරි හතරක් හරි කරා ක්ලයින්ට් කෙනෙක්ට ඊට පස්සේ එයා මගෙන් හෙවා
සැන්ඩි මේක කරනවාද කියලා. ඉතින් මම ඉතින් අර ආසාවට. ඒකට TV commercials වල රඟපාල තියෙනවා කීපෙක. නෑ මම හිතපු යෝනේ මම ලියපු commercials. ඒකනවා ඒකට රඟපාලම නෑ. නෑ commercials වල ඉතින් අර model කෙනෙක් නැතිකොට ආයතනෙන් අහනවා. එහෙම තමයි මම commercials වලට. මට ඒක model කෙනෙක් නෑ එනවද? එන සමයි මට invitations එන්නේ. ඉතින් බූඩි කේකට තමයි කියන්නේ ටෙලි ෆිල්ම් මේ පැත්තට ගියොත් एक महिला मंग हिटिया पहलवक एपिसोड्स पहलवक हिटिया ඊට පස්සේ මගේ වැඩ නිසා කාර්යබහුල නිසා මමම ඉල්ලා අස්වුණා. ඊට පස්සේ මගේ චරිතේ නේ. එහෙම ඩෙරටෝලින් ඉල්ලා අස්වෙන්න පුළුවන්. දැන් රස්සාවකින් පුළුවන්. ෆිල්ම් වල ෆිල්ම් මේකින් ඩෙරටා මේකින් ඉල්ලා අස්වෙන්න. ඒ කියන්නේ රෙසිග්නේෂන් එකක් දිහා ඉන්නවා. බුඩි මම කරන්න බෑ කියලා ඊට පස්සේ බුඩි මම හිතන්නේ මගේ චරිතේ මැරුවා. ඕකේ. ඒක තමයි ඉතින් පටන්. ඒ ඩොග්මේ කියන ස්ටයිල් එකේ තියෙන එකක් තමයි ඔයා දන්නව නේද? ඒකේ තියෙනවා මේ දසපනත වගේ. හ්ම්. ඒ කියන්නේ රූල්ස් ටිකක්. ඒක තියෙනවා ඒ කියන්නේ 1995 පටන් ගත්ත එක ඒක එංගලන්තයේ ආරම්භ වෙන්නේ මම මතක හැටියට ඒගොල්ලෝ කියනවා ලයිට්ස් පාවිච්චි කරන්න බෑ මේකප් පාවිච්චි කරන්න බෑ එතකොට ඒක තියෙන ඇත්තරම මේ ප්‍රොෆෙෂනල් ඇක්ටර්ස්ලා පාවිච්චි කරන්නත් බෑ වගේ මට මතක නෑ මම ආයි කියවන්න ඕනේ අන්න ඒ වගේ අර වගේ ප්‍රශ්නයක් ආවොත් එම් මරලා අයින් කරන්න පුළුවන් මම මරලා අයින් කරා ඊපස්සේ මම හිතන්නේ එපිසෝඩ්ස් 25ක් විතර කරලා මම හිතන්නේ ඒක මේ ඒකත් මරුණා प्रसन्न जायकोडी प्रसन्न लियपु डायरेक्टर उत्तर तमें पटांगे छात्र छात्र दखला छात्र मंगे मस गणनाट सुख හම්බුන්නේ නෑ නිෂ්මිගේ චරිතය. අතර මගෙත් එක්ක චත්‍ර ගොඩාක් සාකච්ඡා කරනවා. චරිත සම්බන්ධයෙන් මමයි චත්‍රයි මිත්‍ර විදිහටත් මේකේ කාස්ටිං කරද්දි මේකේ කවුද මචං මේකට ගන්නේ මේ බොස් මොකද්ද කරන්නේ කියලා. හරි. වගෙන් ඇහුව සෑහෙන්න. ඉතින් අපි මමත් අතර විවිධ ආයෝජනා කරා. ඔයාව ඇත්තටම ඔයාව මගේ ඔළුවේ හිටියේ නෑ ඇත්තටම. ඔයාව යෝජනා කරේ ඇත්තටම චත්‍රමද කොහෙද වගේ. නෑ මම ඒක තමයි. දැන් ප්‍රසන්න ජයකොඩිගේ ක්‍රූ එකේ ඔව් ක්‍රූ එක හෙඩ් කරන එක්කෙනෙක් මම දන්නේ එයාගේ නම සමාවෙන් මම මතක නෑ දැන් නම හැබැයි ඒ මහත්මයා තමයි නම වගේ නම නම යෝජනා කරලා තිබ්බේ එතකොට ඡත්‍ර කරලා තියෙන්නේ මේ කෝල් කරලා මම හිතන්නේ මේ ප්‍රසන්න ජයකොඩට කෝල් එකක් දීලා මගේ නම්බරේ අරන් මට කෝල් කරනවා දැන් ඒක වුණේ 2017 එයා කෝල් කරාම මම ඇත්තට හිතුවේ මම මේක කීපසරක් කියලා තියෙනවා මං හිතුව එක විහිළුවක් කියලා. ඒ කියන්නේ ෆිල්ම් වලට මං ගිහිල්ලාමත් නැහැ. ඒත් අනිත් එක එච්චර ලොකු ඒ කියන්නේ ඒ වෙලාවේ චත්‍ර හරි ප්‍රසිද්ධයි ආලෝක උපාධි කරලා. ඒ කියන්නේ මගේ ඔළුවේ චත්‍ර හිටියා. ඒ කියන්නේ නමක් හැටියට මම එයාගේ ට්‍රේලර් එක අවුරුද්දක් විතර බැලුවා YouTube එකේ ෆිල්ම් එක රිලීස් කරන්න ඉස්සෙල්ලා. ඉතින් චත්‍ර වීරමන් ෆිල්ම් එකම ගිහිල්ලා මම හිතන්නේ දෙසරක් තුනසරක් බැලුවා. ආලෝක උපාධි. ඉතින් යං up and coming director කියලා තමයි ඔළුවේ තිබෙන දැන් මම ඇඩ්වර්ටයිසිං වල ඉන්න නිසා ඒක මට අදාළයි අය directors ලගේ නම් දැනගන්න. ඉතින් එයා මට call කරලා කිව්වම ඉතින් පළවෙනි දේ who is this? Is this a joke කියලා තමයි මම ඇහුවේ. ඊට පස්සේ මම number එක තියෙන නිසා I'll call you back කියලා තියලා ප්‍රසන්නට call ප්‍රසන්න ජයකොඩිට call කරලා මේක ඇත්තක්ද? ඇත්තක්ද? ඊට පස්සේ යකෝ ඔව් ඔව් මම number එක දුන්නා. ඔව්. හොඳ වැඩක් බලන්න කැමතිනම් කරන්න කියලා. ඉතින් ඒ බ්ලෙසිං එකත් එක්ක තමයි ආයි මං චතරට කෝල් කළා මං එන්නම් කියලා මේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියේ. ඔන්න ඔය විදිහට තමයි සැන්ඩ්‍රා මැක් මේ ආයුධ වලට සම්බන්ධ. හරි. පළවෙනි සින්දුව තෝරන්න. හරි. පළවෙනි සින්දුව හේතුවක් තියෙනවා මේක තෝරන්න. අපි ෆිල්ම් කරලා දවස් 38ක් ෆිල්ම් කරලා ඉවර වුණාට පස්සේ අපේ ක්‍රූ පාටි එකක් තිබ්බා පැකප් පාටි එකක් ඒකේ අපේ අමතර ෆිල්මින් කරා ඒ ෂූට් එක කරනකොට කියන්නේ අපේ මේකින් ඔෆ් ද ෆිල්ම් ආයු ඒකේ මට හරි හොඳට මතක හැටියට මේක තමයි ට්‍රැක් එක ඒක දාලා ඉතින් අපි අර පාටි එක අතරේ මේක අපිට අහන්නයි බලන්නයි ඒගොල්ල සැස්සුවා ඔව් ඒකත් එක්ක වඩ තියෙන නොස්ටැල්ජික් ඒ ඒකේ ෆිල්ම් එකේ තියෙන සීන්ස් උයි අපි ඔෆ් කැමරා ෆිල්ම් කරපු ඒවයි දකින්නකොට පොඩි
හරි හරි සුන්දර ඒක හරි හරි ලස්සනයි. ටික කාලෙකින් සමහරට මේ මේකින් ඔෆ් එක YouTube වල වැටෙන තිබ තියෙනවා. ඒක උඩ බලන්න පුළුවන් වේවි. ඔව් සමහර විට. සමහර විට. ඔබ ගාව මම ඉන්නේ මේ මේක මිල්ටන් මලවරච් මහත්මයා තමයි ගායනය කරන්නේ. ඒක ඔරිජිනල් වර්ෂන් එක. හැබැයි දැන් ඔන්ලයින් බැලුවොත් වර්ෂන්ස් ගොඩක් තියෙනවා. හරි ලස්සනයි. ඒක සින්දුව ලස්සනයි, ලිරික්ස් ලස්සනයි. ඔබ ගාව මම ඉන්නේ මේ සැන්ඩ්‍රාගේ පත්. දන්න දෙන්නේ දැන් මේකේ මම පොඩි තව ප්‍රසන්ටර් පාටියකුත් කරනවා පූරක චරිත වර්ගයකුත් තව දැන් කරනවා මේක ඇදගෙන යන්න මේ නෑ ඔයත් ප්‍රසන්ට් කරලා තියෙනවා මම දන්න විදියට ඔව් මම කරලා තියෙනවා කොහොමද දන්නේ මම දන්න කොහොමද දන්නේ කවුද කිව්වේ වැඩක් නෑ මම දන්න documentaries ඔව් documentaries ප්‍රසන්ට් කරලා තියෙනවා ඔව් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකද සිංහල සිංහලයි ආව් සිංහලයි මම දැකලා තියෙන අතර ඔයා කරා ඒක මේ ඕවර්සීස් මෙහෙට මෙහෙට රිලීස් කරපු එකක් නෙවෙයි මම හිතන්නේ පිටරට මොන හරි කන්සෙප්ට් එකක් ප්‍රෙසන්ට් කරන්න කියලා ડોකියුමන්ටරි එකක් මම ඔයාගේ මෙන්න මෙහෙම දෙයක් අහන්න සෙන්ටර් මම ප්‍රසන්න නෙවෙයි හරියද මම නිකන් අහන්නේ නිකන් අහන්නේ මම අහන්නේ දැන් මම ඇක්ටර් කෙනෙක් විදියට කියන්නේ මම ඇත්තටම මම හරිම දැන් ඇත්තටම සෙන්ටර් ඔයාට මම හිතන්නේ නෑ එහෙම මේ රංගන ශිල්පියක් ශිල්පිනියක් වීමේ සිහිනයක් තිබුණා කියලා. එහෙම එකක් මම කියන්නේ ඔබ ඒකට වැඩ කරලා නැහැ නේද? ඒ වෙනුවෙන් නේද? නැහැ. එහෙම නැහැ. හැබැයි මම ටිකක් අර මේ ඇක්ටර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඇවිල්ලා පසුව ඩිරෙක්ටර් කෙනෙකුත් වෙලා එහෙම දැන් ඒ කියන්නේ සිනමාවටම ආසාවෙන් ආපු කෙනෙක්නේ. ඒක නිසා මට දැන් අර චරිතයක් හම්බ වෙද්දී අර ඒකට තියෙන ආසාව කැමැත්ත ඒ වැඩිකමත් එක්කම බයකුත් එනවා. හරි. ඒ කියන්නේ මේ රෝල් එක කොහොමද මේක දැන් මේකට මම රිංගන්න ඕන මේකට මම උපරිම සාධාරණ මම කරන්න ඕන මේකට මම ලෑස්ති වෙන්න ඕන මේක මට වරදින්න තියෙන ඉඩ කඩ වැඩි ඒ වරදින තැන් මම කොහොමද නිවැරදි කරගෙන මේ يعني කොහොමද මම මේ නිර්මාණයට සාධාරණ ඉෂ්ට කරන්නේ වගේ يعني මට අර එනවා මේ ඒක වෙන්නේ නැති මම අවුරුදු ගාණක් يعني මේ වෙනුවෙන් මේ හිටපු නිසා වෙන්නේ නැති සමහර විට මම ආසයි ඔයාට කොහොමද يعني එකපාර දෙවහට මේ ෆිල්ම් එක රඟපාන්න කතා කරලා ඕන අනේ මට බෑ කියන්නත් පුළුවන් නේ හැබැයි මං අහන්නේ ඒ කියන්නේ ඔයාලට කොහොමද ඒක දැනන්නේ පොඩි බයක්වත් ආවෙ නැද්ද මේක මේ නෑ බයක් නෑ මට ගැක් කරානේ එහෙනම් බයක් තිබ්බේ නැහැ මෙහෙම මම අහන්නේ ඒක තමයි ඒක මම හරි ආසයි දැනගන්න ඒ කියන්නේ එක පාරටම කියන්නේ ඒ වගේ දැන් ඔයාලට එහෙම මේ මේ විශේෂ සම්බන්ධයෙන් එහෙම මේ රිස්ක් එකක් නේ ඒ කියන්නේ නේද මං කියන එක මට තියෙන රිස්ක් එකක් වගේ මගේ වෘත්තිය නිසා ඒ නිසා මම අහන්නේ මං ඒක මෙහෙමයි ඔව් ඒක ඔයාගේ වෘත්තිය නිසා ඒක වෙන්න ඇති මම ඒක කරේ පුදුම පැෂන් එකකින් I don't have anything to lose. Mm. I'll do my best. ඒක තමයි. ඒ කියන්නේ මේකට පස්සේ මට තව චරිත එයිද නැද්ද ඒක නෙවෙයි මගේ ඔළුවේ තිබ්බේ. මම ඒ තිබ්බේ මේක first time කාටද lead role එකක් ලැබෙන්නේ. මෙච්චර ලස්සන ස්ක්‍රිප්ට් එකක් මෙච්චර හොඳ ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කරන්න. ඉතින් ඒක වෙන්න ඇති මට අර බයක් නැතුව උපරිම කරන්න කැමැත්තක් තියෙනවා. හැබැයි එහෙම සීන මැව්වේ නැති වුණාට මං මේ ස්ටේජ් ප්ලේස් වල පොඩි කාලේ ඉඳන් ඒ කියන්නේ චූටි කාලෙම කිව්වොත් පල්ලියේ පල්ලිය යන කාලේ ඉඳලා ස්ටේජ් ප්ලේස් වල හිටියා ඊට පස්සේ ස්කෝලේ මමම ස්ක්‍රිප්ට්ස් ලියලා ප්ලේස් ප්‍රොඩියුස් කරනවා ඩිරෙක්ට් කරනවා ලියන්නයි රඟපාන්නයි ඒක තිබ්බා ඊට පස්සේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ රූඩි කොරින්ස් ස්කොට් රිචර්ඩ්ස් ලා ඉන්න කාලේ يعني ස්කොට් රිචර්ඩ් එක මාත් වැඩ කරා මාත් වැඩ කරා එයාත් එක්ක රූඩි කොරින්ස් එක්ක මම දැන ගොඩක් අය දන්නවා එයා එක ලයිබේෂන් බෑරර්ස් කියලා ප්‍රොඩක්ෂන් එකක් කරා මම يعني මම පොඩිම ඇක්ටර් එකේ ඒ සෙට් එකේ රිචර්ඩ් ඩිසෝයිසා මනුරාණි කුමා මර්චන්ඩානි රන්මලි පතිරණ කියන්නේ උපරිම ස්ටාර්ස් ලා මම එවකට 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 හිටපු වේදිකාවේ හිටපු ඩිචඩි සොයිසලා වගේ කියන්නේ නිකන් ඒක තමයි හිරෝ වගේ නේ ස්ටීව් මම හිතන්නේ ස්ටීව් ඩිලා සිල්වා හිටියා ඔව් ඉතින් ඒගොල්ලෝ එක්ක මේ මම පොඩි මම වර්ක්ෂොප් එකකට ගිහිල්ලා අර ඒකත් අහම් දැන් ඔකට ඉදිරියපත් වෙලා තේරුණා ඉන්න ඉතින් ඒ ස්ටේජ් ප්‍රොඩක්ෂන් එක මම දවස් 7ක් ගියා නොන් ස්ටොප් බ්‍රිටිෂ් කවුන්සිල් එකේ හරිම ලස්සනයි ග්‍රීක් තියටර් ප්‍රොඩක්ෂන් බේස්ඩ් ලයිබේෂන් බෑරර්ස් නේ ඉතින් ඒවත් කරා ඉතින් ඒව කරලා ඊළඟ ඒ පුහුණුව තිබුණා සහ ඔයාට මම කියන්නේ පසු කාලිනවත් ඔයා දැන් මේ ශේස්ත්‍රීන් පරිබාහිර විශේෂයක් නෙවෙයි හිටියේ ඔයා නලුත් එක්ක වැඩ කරනවා මොඩල්ස් එක්ක වැඩ කරනවා ඒක තමයි අනිත් එක ඔය හරි මේ
ඇඩ්වර්ටයිසින් වල ඉන්නේ. ඉතින් ඇඩ්වර්ටයිසින් වල හැම වෙලාවම අපිට හම්බ වෙන්නේ ඩිරෙක්ටර්ස්ලා, ඇක්ටර්ස්ලා, ඒගොල්ලන් එක ප්‍රොඩක්ෂන්ස් කරන්න වෙනවා. අපි ලියනවා ස්ක්‍රිප්ට්ස් ඒගොල්ලන්ට ප්‍රොඩියුස් කරන්න. ඉතින් අපිට තේරෙනවා මොකද්ද අපිට, ඒ කියන්නේ අවශ්‍ය කැමරා එකෙන් මේ පැත්ත නෙමෙයි අනිත් පැත්ත අවශ්‍ය. ඇත්තටම ඔයාලා මේ දැන් කැමරාවෙන් පිටිපස්සෙන් ඉඳන් මේ වෙන දේවල් හොඳට බලාගෙන ඉන්න අයනේ. එතකොට මම හිතන්නේ ඒක මේක සමහර වෙලාවට ගොඩක් බලපාන්න නැති. මගේ වදන්න මම මුලින්ම රඟපාලා තියෙන්නේ මට මතක තියෙන. ඔව් මතක තියෙනවා. ඇත්තටම මම මුලින්ම රඟපාලා තියෙන්නේ දහම් පාසල. ඔබ ඔයාගේ මේ ඔය චර්ච් එකේ වගේ තමයි දහම් පාසලේ. අන්න හරි. දහම් පාසලේ අපේ මේ ශ්‍රී සෝමානන්ද දහම් පාසල. දහම් පාසල නම් ශ්‍රී සෝමන පළවෙනි චරිතය. මට කියන්න ඊට පස්සේ මං කියන්න මගේ චරිතය මොකක්ද කියලා පළවෙනි චරිතය. ඔය විශ්වාස කරනවද මගේ පළවෙනි චරිතේ මගේ මූණ පේන්නේ නැහැ. නෑ නෑ මම ඉන්නවා. මම හිටියේ ඔයා අහලා තියෙන මකාදේව ජාතකය කියලා ජාතක කතාවක්. මකාදේව ජාතක කතාව තමයි අපි කරේ දහම් පාසලේ කොන්සර්ට් එකට. අර වයස මතකද නම් පොඩි අපි තාත්ති තමයි මගේ කොස්ටියුම් සහ ඒ දේවල් ටික හදලා දුන්නේ. තාත්ති තමයි මට මාස්කයක් හදලා දුන්නේ. මේ මාස්කේ දැම්මම මූණ පේන්නේ නැහැ. ඊට පස්සේ ගෝණියක නූල් ඇදලා ඇදලා ඩයිවල ඔබලා යකාගේ ඇඳුම හැදුවා. මූණ පේන්නේ නැහැ. මූණ පේන්නේ නැහැ. ඇතුළේ ඉන්න සතා මොකාද කියලා පේන්නේ නැහැ. ඒක දිහින්නේ අර මකාදේව රජතුමා මේ අර ගල උඩට ගිහිල්ලා යක්ෂයාය කඩලා පයින්නවා. යකාට තමයි මම හිටියේ. ඒක මට මතකයි. ඒක පින්තූරයක් මෑතක හම්බ වුණා. මයික්‍රෝෆෝන්ස් පසු කාලේ වෙන විදියක් හොයාගත්ත එකට මුලින් තිබුණේ මේ රඟපාන එක නම් මයික් එක අරන් කතා කරන්න ඕන. යකා ඩයලොග්ස් ටික කියනකම් මකාදේව බලාගෙන ඉන්නවා මයික් එක උදුර ගන්න. ඊට පස්සේ මකාදේව ඩයලොග්ස් ටික කියනකම් යකා බලාගෙන ඉන්නවා මයික් එක ගන්න. ඩයලොග්ස් ටික කියන්න බෑ ඩිලේ කරන්න නේද? ඔව් පසු කාලේ අපි වෙන විදියක් හොයාගත්තා. පසු පස්සේ අපි මයික්ස් තුනක් විතර හොයාගෙන ඒක උඩින් එන්නව පල්ලෙහාට. හැබැයි ඒක ඒක දැනුත් පාස්. ඒක දැන් පසු කාලේ ගොඩක් ඔය ඉතින් අපි හොයාගත් එකක් නෙවෙයි ඒක. ඒක ගොඩක් තැන්වල දකින්න තිබුණ එකක්. ඒක තමයි මම පළවෙනි චරිතේ. ඊට පස්සේ ආයසරය දහම් පාසලේ කරා සීගිරි කාශ්‍යප. ඒකේ මම කරේ කාශ්‍යපගේ චරිතේ. ඒ වගේදිත් අපි තාති තමයි ඒ වගේ කොස්ටියුම් හදන්නේ, කඩු හදන්නේ, ඒ වගේ අර මේ වර එයා ලස්සන හැදුවා ඒ කාලේ. මට මතකයි අපි මල්ලිගෙත් ওই තිබුණ කොන්සර්ට් එකකට එයාව මට මතක නෑ එයාගේ චරිතය මොකද්ද කියලා. එයාට හැදුවා කොස්ටියුම් සහ ප්‍රොප් සහ ජුවෙලරි සනම්මන එයා ගෙදර හැදුවා හරි ලස්සනට. මම හිතන්නේ එයා මට බලපාන්නේ නැති පසු කාලෙත්. ඉතින් ඒ ජගත් ඒ කාලේ ඉඳලා දැනගෙන හිටියද? ඇක්ටින්ග් ඔව් ඒ කියන්නේ ඒ ෆීල්ඩ් එකට යනවා ඒකට කැමති නෑ. කිසිම අදහසක් තිබුණේ නෑ. හැබැයි මම පස්සේ මම කල්පනා කරා ඇයි මම කියන්නේ ඔයා විශ්වාස කරන එකක් නෑ මම නුවර ගලහා මගේ ගම ගලහාගෙන ගියා ගිහින් තියෙනවා ඔය ෂූට්ස් වලට අනිත් ගිහින් තියෙනවා මගෙත් එක්කම ගියා එක පාරක් ඒ ෂූට් එකට ඔව් එහේ එතකොට මේ ඒ පැත්තේ ඒ කියන්නේ අපේ ස්කෝල හරිම දුෂ්කරයි අපේ ජීවිතය හරිම දුෂ්කරයි අපේ ගම් හරි දුෂ්කරයි ඒ වගේ කිසිම විදිහක තිබුණේ නෑ මේ කලා ශාස්ත්‍රයට මෙහෙම ඇතුල් වෙන්න පුළුවන් කිසිම අවකාශයක් අප වාසල් වලත් එමකට තිබුණේ නැහැ. මට මතක නැහැ මතක හැටියට අපිට කියන්නේ කලා විෂයක් විතර හදාරන්න තිබුණේ මේ චිත්‍ර විතරයි අපි ස්කෝල වල. සංගීතය තිබුණේ නැහැ නැටුම් තිබුණේ නැහැ ගොඩක් ඒ වගේ සමහර ඒවා තිබුණා. අපේ ගමේ තිබුණ ස්කෝල හතරටම මම ගිහින් තියෙනවා. එකක් උඩදෙල්තොට කනිෂ්ඨ විද්‍යාලය ඊට පස්සේ පුෂ්පදාන කනිෂ්ඨ විද්‍යාලය භද්‍රවතී මහාවිද්‍යාලය සහ කරගස්කඩ මධ්‍ය මහාවිද්‍යාලය කියලා. මේ ස්කෝල තුන හතරටම. ඒකකවත් නාට්‍ය අරංකලාව තිබුණේ නැහැ. එතකොට හැබැයි ඒ කාලේ අපේ ගලහ තිබුණා ජෝති ගලහ කියලා ෆිල්ම් හෝල් එකක්. ඒක නම ජෝති ගලහ ඒක ඉස්සර ඔය ගොඩක් ඔය රේඩියෝ වල මේ ඇනවුස් කරනවානේ මේ මේ ෆිල්ම් හෝල්ස් ගැන. ඒක ජෝති ගලහ කියන මේ ෆිල්ම් හෝල් එක නිතර කියවෙච්ච නමක්. අපේ තාත්තිගේ මිතුරෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් සොයිසා මාමා අනිත් එක්කෙනා තංගදුරේ කියලා තවංක වෙන කෙනා. තාත්තිගේ මිතුරෝ. ඒ දෙන්නා දෙමළ ෆිල්ම්ස් බලනවා. එතකොට මම පොඩි මට වයස උඩක් මම නෝ 6 වයස වුණු 6ක් 6ක් ඔය වගේ කාලෙක වගේ මට මේ මතකේ තියෙනවා හැබැයි ඒගොල්ලෝ ෆිල්ම් බලන්න යද්දි මාව අරන් යනවා මට මේ සොමේ මම පුතාව අද එක්ක නේද ෆිල්ම් බලන්න කියලා මම දෙන්න මාව වඩාගෙන එහෙම පඩිපලක් තියෙනවා කැලෑ මැදින් එන්න ඕන ඇවිල්ලා ඒ ගලා ටවුන් එකේට ඒ ෆිල්ම් හෝල් එක ඒ කාලේ හොඳට ෆන්ක්ෂන් වෙච්ච ෆිල්ම් හෝල් එකක් දෙමළ ෆිල්ම් එහෙම ආවට පස්සේ ෆැමිලි කමියුනිටි එක වැඩි ඒගොල්ලෝ ගොඩක් බලනවා ඒ ෆිල්ම්ස් මට මතකයි අවුරුදු කාලෙට ෆිල්ම් එකක් බලනවා කියන එක මේ ගමේ ප්‍රධාන වැඩක්. ඒ අවුරුදු දවසක මට මතකයි ඒ බැල්කනි දෙකට යන්න තියෙන දෙපැත්තෙන් උන් පඩිපල් දෙකක් ඒ පඩිපල් දෙකෙත් වාඩිලා ෆිල්ම් බලනවා. ලොකුද ෆිල්ම් එක? කී දෙනෙක්ද? ඔන්ලි ෆිල්ම් බලනවා. මට එහෙම සීට්ස් කවුන්ට් එකක් කියන්නේ සාමාන්‍යයෙන්
දමිල ව්‍යාපාරිකව වැඩි අපේ ගමේ. ඒ දමිල ව්‍යාපාරිකයි තමයි ෆිල්ම් හෝල් එකක් කරේ. ඒගොල්ලෝ එක වහලා දාලා දැන් මම යද්දි ඒගොල්ලෝන්ගේ ම ස්ටෝස් එකේ දින අල ලූණු අනම්මනම් හොම දාලා දෙනවා. මේ හරි. ඒක හරි මේ හරිම නොස්ටැල්ජික් මට. මම ආය ආය යනවා ඒක බලන්න ඔය ගියාම. මම දැන් ආය හිතාගෙන ඉන්නවා ගිහින් පොඩ්ඩක්. ඇතුලේ ආය අර ප්‍රොජෙක්ට් රූම් එකේ මම බලන්න. හරි. මම සිංදුවක්. ජගත් සිංදුවක්. මම සිංදුවක්. මගේ සිංදුව මම තෝරගන්නවා මේ ටිකක් ඔය පරසිදුකම් නිසා මේකට අලුත් પરම්පරාවේ වැඩි ජනප්‍රිය නොවුණු සිද්ධාවක් මතකය සුලිසුලඟක් වගේ මේකට කාලය ආපසු හැරෙන්නම් කියලා සර්ච් කරලා පස්සේ හොයාගන්න පුළුවන් නිලන්ත නිමල්සිරි කියලා මේ අපේ හිතවත් ගායකෙක් තමයි මේක ගායනා කරන්නේ චරිත් සේනාධීර මේක ලිරික්ස් මේක තෝරගන්න හේතුව එකක් මේකේ තියෙනවා මේ අතීතයෙන් රැගෙන ආපු වේදනාව අපිට නැවත හරවන්න පුළුවන් නම් ඔගේ අදහස ඒව අපිට තියෙනවනේ මගේ වයසත් එක්ක ඔයාලට අනිවාර්යෙන් ඇති අපි ගත කරමු ජීවිතවල අපිට හම්බෙච්ච මිනිස්සු පෙම්වත්තු පෙම්වතියන් ඉතින් අපිට හිතන සමහරලාවට ඒ අපේ අතින් වෙච්ච සමහර දේවල් අපිට නිවැරදි කරන්න පුළුවන් නම් කියලා අන්න එහෙම එකක් තියෙනවා සහ මේකේ තියෙන මේ රොක් සද්දෙටත් මම ආසයි මම හිතනවා මේ වේදනාව මුදා හරින්න තියෙන හොඳ හඬක් මේ රොක් හඬ කාලය ආපසු හැරෙන VFM දන්න දෙන්නේ දැන් ඒ මගේ අර ජීවිතේ මේ විශේෂ සිනමාව ගැන ආශාව ඇති උනේ ඒ විදිහටද මම අහන්නේ වාගෙන් ඔයාට තියෙන සිනමා මතකයන් මොනවද ඒක නිකනේ අපි හිතමු දැන් ඔයා මම හිතේ මට කලින් සිනමා මතකය කියන්නේ මම මේ ෆිල්ම් බලපු හරි ෆිල්ම් වලට ආසා කරපු හරි අපි එහෙමනේ මේ අපි අපිට මේ ෆිල්ම් කියන එක මැජික් වෙන්නේ ඔව් මෙහෙමයි ඒක ඒක thank you ahuwada ඒතකොට ගොඩක් තේරෙයි ඇයි මම අතර ෆිල්ම් වල හරි කැමති ලංකාවේ ඔයගේ වගේ තාත්තා තමයි මම ෆිල්ම් බලන්නේ කිසිම පොඩි කාලේ එයා හරි කැමති ෆිල්ම් බලන අම්මත් කැමති ඉතින් හැබැයි අම්මට දැන් මට අයියා යක්කා හිටියක් පොඩි කාලේ ඒතකොට කෙනෙක් කොමලව ගෙනියන්න බෑ එකපාරට ඉතින් තාත්තා මාව ගෙනියන පොඩිනේ පොඩිම එක්කෙනා ඉතින් මම ෆිල්ම් ගොඩක් බලන තියා පොඩි මට මතකද මුලින්ම බලපු මතක තියෙන ෆිල්ම් මොකක්ද මට මුලින්ම බලපු මතක එහෙම මතකයක් නැහැ හැබැයි මම ගොඩක් මතකයි ජනක සාමාන්ජු මම හිතන්නේ ඒක ඇයි කියලා හෙව්වොත් ඒක මේ වැල්ලවත්ත තියටර් එකක පෙන්නපු නිසා ඒක නිකන් අපි ඇවිදලා ගියේ මට ඒක මතකයි ඒක බැලුවා ඉතින් ඒ වගේ ඊට පස්සේ ඉතින් ගොඩක් සෑහෙන ෆිල්ම් බලත හැබැයි තව දෙයක් තියෙනවා මම වැල්ලවත්ත ඉන්නේ ඒ කාලේ මේ පටන් ගත්ත concept එක record bars කියලා නේද? ඔව් record bars. record bars කියන්නේ record bar කියලා කියන්නේ. ඒ වගේ record bar එකක් අපේ පාරේ දැන් ගෙදර පල්ලෙහානම් පාරේ උඩ කවුද uncle කෙනෙක් ගෙදර ඉස්සර පටන් ගත්ත ඔන්න records ගෙනල්ලා. හැබැයි වැඩේ කියන්නේ අපිට පාඩම් කරන්න බෑ. ඇයි? සඳුදා ඉඳලා සෙනසුරාද වෙනකන් උදේ පටන් ගන්නවා අංකල් රෙකෝඩ් රෙකෝඩ් බාස් වලට කියන්නේ ෆිල්ම් විතර නේ උදේ ඉඳන් සින්දු දානවනේ වගේ නේ නේ මේ ෆිල්ම් ගැන කියන හැදන්නේ එයා ප්ලේ කරන්නේ ඉතින් ඔක්කොම ෆිල්ම් සින්දුනේ ඔව් ඉතින් වැඩියෙන්ම ඒ කාලේ ඔය ජෝතිපාල මහත්මයාගේ හරි ඒක ඇහෙන්නේ ඒවා ඉතින් මට ඔය සින්දු කටපාඩම් මේ කාලේ ඉඳලා ඒ පරණ ෆිල්ම් වල සින්දු හොඳට මතකයි මේ මෑතකදී මට මතකයි කවුද මගෙන් අහනවා ඔය කොහොමද ඔච්චර දැන් මගේ නම සැන්ඩ්‍රා මැක් කවුරුත් විශ්වාස කරන්නේ මට කියන්නේ එච්චර සිංහල සිනමා ගැන මොන හරි ආසාවක් තියෙනවද කියලා ඒත් මගේ අම්මා සිංහල තාත්තා බර්ගර් ඉතින් මං කියන්නේ මං සිංහල බර්ගර් කියලා ඉතින් ඒ මට ඔක්කොම මතක ඔය හේතු නිසා මට උදේ ඉඳන් ඇහෙන සින්දුව හරි ආසාවෙන් ඇහුවෙත් හැබැයි දැන් කොච්චර වටිනවද කියලා මට හිතෙනවා හැරිලා බලනකොට කවුරු හරි මට සින්දුවක් කියන්නේ ගැන කිව්වොත් මට මතකයි ඒක මම කොහෙන් හරි මොකක් හරි මතකයක් තියෙනවා ඔය ඒ මතකයන් මාර වැදගත් දැන් ඒක එකක් ඔය චිත්‍ර කතා කියවලා තියෙනවද ඔව් චිත්‍ර ඔව් මම දන්නේ නැහැ මම නම් ඔව් කියන්නේ ඔය ඉස්සර සත්සිරි සිත්තර වගේ පත්තර ඒ මතකයන් ඒ වගේනේ අපේ තියෙන පළවෙනි විෂුවල් මෙමරි එක එතකොට සින්දු නම් අර වගේ රෙකෝඩ් බාස් වලින් ඇහිච්ච ඒවා ගෙදර ආපු කැසට් ඒ වගේ මට මතකයි මම බලපු පළවෙනි ෆිල්ම් එක මලේරුම් මම්බට්ටියන් වගේ මට මතක නෑ දෙමළ වචනේ වැරදි නම් සමාව වෙන්න ඒ වගේ දෙමළ ෆිල්ම් එකක් ෆිල්ම් එකේ නාම මට මතකයි ටිකක්
ඒක මම හිතන්නේ නේද ළමයිකට බලන්න හොඳ එකක් කියලා දැන් නේ ඔය ප්‍රශ්න තියෙන්නේ. හැබැයි මම සෙන්සර් එකක් බැලුවේ. නෑ සෙන්සර් නෙමෙයි. ඒක වයලන්ස් නේ. ඔව් කියන්නේ අර අර මොකද අරුවා කියලා කියන්නේ මන්න අරන් පන්නන්න නේ මේවා. අර සොයිස මාමයි තංගතොර අංකල් එකකින් බලපුවා. හරිද? ඊට පස්සේ සිංගල් ෆිල්ම් එකක් විතර මට මතක තියෙන්නේ මුලින්ම බලපු ෆිල්ම් එක සසර චේතනා. ඒක ඒක ඒ වගේ තමයි. ඉතින් ඔයාට බලමු මේක මෙහෙම. ඉතින් දැන් මගේ මට කාලෙකට මේක කිව්වට මම දන්නේ හරිද වැරදිද කියලා. හැබැයි මම ගොඩක් කාලෙ පොඩි කාලෙන් හිතුවේ මාලි ෆොන්සේකායි ගාමි ෆොන්සේකායි කපල් එකක් කියලා. ඒ කියන්නේ නමුත් එකයි ෆිල්ම් බලන්න ගියාම චරිතේ ඉන්නේ මාලි ෆොන්සේකා ගාමි ෆොන්සේකා. ඉතින් मानी फोनसेका अनुज वीर सिंह ගාමිණී ෆොන්සේකා ඩෙෆිනිට්ලි ජෝ අබේවික්‍රම ඒ නම් හරිම ලොකු තැනක තියෙනවා මට මතකයි අපි ඔය ඒ වගේ ඔය ඒ කාලේ සමහර ෆිල්ම් මමයි රජා ඒ වගේ ඔය එක චාර චන්දි මේ වගේ ඒවා ආවේ නම් අසු ගණන් වල වගේ ආවේ ඔය බලලා ඇවිල්ලා අපි ඒ කියන්නේ ඒක ගමේ අර අපේ කොල්ලෝ ටිකත් එක්ක අපි කොල්ලෝ කෙල්ලෝ අපි ඒක රඟපානවා මේ අර ඒ වගේ තියෙන ෆයිට්ස් ඒ විදිහට ගහ ගන්නවා ඒ විදිහට සින්දු කියනවා කියන්නේ අන්න ඒ වගේ ඒවා ඉමිටේට් කරපුවා මේ හරි සුන්දර චරිත ගමේ හිටියා ඇතනම් සමාහට ඒගොල්ලෝ ට්‍රයි කරා නම් මට වැඩි හොඳ නළු වෙන්න තිබුණා ඒගොල්ලෝ ඒකට ආවේ නැහැ හොඳ වෙලාව මේ එහෙම මතකයන් හරි සුන්දර මතකයන් තියෙනවා මට ගමේ මම අර මම කිව්වේ ගම දුෂ්කරයි කටුකයි ඒ සියලු දේවල් එක්ක හරි ජගත් කොළඹට يعني ගමේද හිටියේ මුළු කාලෙම නැත්නම් මුළු කාලෙම ඊපස්සේ කොළඹ කාලේ ඉඳන්ම ගමේ හැදුවේ කොළඹ ආවේ එන්නේ මම අතරම එලෙන්ස් වලින් පස්සේ පස්සම මෙන්නේ ඔය මේ ටවහෝල් රංගහල පදර මේ නාට්‍ය පාස එතකොට දැනගෙන හිටියා ඇක්ටින් තමයි කරේ ඒ වෙනකොට මම මට ආසාවක් ඇවිල්ලා තිබුණා මම නළුවෙක් වෙන්න ඕන ඒක තිබුණේ අතරම අර මේ ජනප්‍රිය ධාරාවේ නළුවෙක් වෙන්න ඕන කියන තැනක තමයි තිබුණේ පස්සේ ඒක හදාරන්න ඕන කියලා මට තේරෙන්න ගත්තා. ඒ කියන්නේ මට හම්බෙච්ච ගුරුවරු එක්ක. පළවෙනි මූණ පේන චරිතයක්. දැන් අර පොඩි කාලේ කරපු මූණ පේන චරිත නේද? මූණ පේන. ඒ ඒ ඒක තිබුණා. ඒ කියන්නේ නෑ මත ඒ කියන්නේ හැම එකක්ම නෙමෙයි හැබැයි අර එකක් දෙකක් තියෙනවා. තියෙනවා තියෙනවා. ඒ කියන්නේ මම ස්ටේජ් ප්ලේ එකක ඇඩ් කරා ටවර් හෝල් රංගහල පදනමේ නාට්‍ය පාසලේ ඉදදී මට වැඩි කවුරුන්දක් සීනියර් අයියා කෙනෙක් කරපු ස්ටේජ් ප්ලේ එක. ඒක තාම මට මතක හැටියට මගේ නෑ ඊට කලින් මම නුවර ඉදදී මනු දර්පණ කියලා නාට්‍යයක් සුජීව සෙනෙහෙවිර තමයි ඒ ඩිරෙක්ටර් එයා කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරී. එයා ඔය සෞමි දෙන ගේලා ඔය නාරද බක්මීවිලා වගේ එකත් එක බැච් එක හිටපු කෙනෙක් යශෝදා මුල්ධර්මලා එක ආසන්න කාලේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නත් කෙනෙක් පසු කාලිනු එයා අපේ ගමේ ආසන්නයේ තියෙන තව ස්කෝල් එක නාට්‍ය ආරංග කලාව උරුවරෙක් විදිහට වැඩ කරා. එතකොට ඒ අපි නාට්‍ය කණ්ඩායමක් හදලා තිබුණා. ඒකේ කරා මනු දර්පණ කියලා කෙටි නාට්‍යයක්. එයා කැලණි විශ්වවිද්‍යාලය කරපු නාට්‍යයක්. ඒකේ තමයි නුවර පළවෙනි වතාවට නුවර දීසේනායක පුස්තකාලේ අපි කරා අපේ නිකන් කලෙලි මංගල්‍යයක් වගේ. ඒක තමයි මම ටිකක් කර නාට්‍ය කලාව කියන්නේ මේ අර අපි කරපු මේ මම කියන්නේ ඒවත් වෙන වර්ගයක නාට්‍ය. දහම් පාසලේ කරපු එක ඉස්කෝලේ කොන්සර්ට් වල කරපු එක නෙවෙයි. මේ මේක ටිකක් ඊට වැඩිය වෙන සීරියස් වැඩක්. මොකද මිනිස්සු ටිකක් බලාගෙන ඉන්නවා මේක දිහා. මේක වැරදුනොත් hina වෙනවා. අන්න ඕම් පොඩි එකක් එන්නේ. අන්න ඒ ටික ඇවිල්ලා පස්සේ මේක හදාරන්න ඕන කින්දරකට ආවේ. ඊට පස්සෙ තමයි ටවර් හෝල් දීලා ෆවුන්ඩේෂන් එකට ආවේ. ඉතින් ඒකේ නම් මම ඇත්තටම අවුරුදු දෙකම අරගෙන ඉතින් මම පන්තිය තහනම් කරා. ඊට පස්සේ මේ ඊට පස්සේ ඉතින් එළියට බහලා ගොඩාක් තැන්වල වැඩ කරා. මම ප්‍රසන්න කෙනෙක් විදිහට වැඩ කරා ජාතික රූපවාහිනියේ අවුරුදු දෙකම අරක් තුනක් විතර කාලයක් අධ්‍යාපන සේවයේ හිටියා සහ ට්‍රැවලින් ප්‍රෝග්‍රෑම්ස් කරා. වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා එළිය වැඩ කරා ස්ටේජ් මැනේජර්ස් මගේ පළවෙනි සම්මානය වේදිකා පරිපාලනය සඳහා වෙච්ච එක. ස්ටේජ් මැනේජ්මන්ට් වල රාජ්‍ය නාට්‍යවල හම්බෙච්ච සම්මානය. එතකොට ස්ටිල් නාට්‍ය කලාවට සම්බන්ධ වුණා. ඒ වෙනම මට මතක නැහැ අතර මොකද කරේ කියලා. ඒක පැටලිසහගතයි මතකේ. ෆස්ට් ෆිල්ම් එක මොකක්ද?
පළවෙනි ෆිල්ම් එක ෆීචර් ලෙන්ත් ඒ කියන්නේ මතකෙන්න ෆිල්ම් එක තමයි කර්ම 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 ප්‍රසන්න ජයකොඩි ඒකේ ඒකේ වාසනාව ඒක ඇත්තට මගේ වෙන මේ වාසනාවක් කියන එකක් කියන්න මම වාසනාව ඒක මම මට ලැබුණ හොඳ අවස්ථාව මගේ පිටපත් රචකයාත් හොඳ අවස්ථාව ඔව් පිටපත් රචකයාත් වෙන්න මට අවස්ථාව ලැබුණ ප්‍රසන්නයත් එක්ක කො රයිටර් විදිහට වැඩ කරන්නේ හැබැයි ඊට කලින් මම ෂෝට් ෆිල්ම් වල රඟපාලා දෙනවා නුවර ඉන්න කාලේ ෂෙල්ටන් පයාගල් මහත්මයා නුවර පැත්තේ කරා මේ ඔය ෂෝට් ෆිල්ම් වර්ක්ෂොප් එකක් ඒ වර්ක්ෂොප් එකේ වර්ක්ෂොප් ප්‍රොඩක්ෂන්ස් වල මම ඇඩ් කරලා තියෙනවා පළවෙනි මගේ මාව සිනමාවේ අධ්‍යක්ෂණය කරපු පුද්ගලයා ෂෙල්ටන් පයාගල් මහත්මයා ඔහුත් මම ඉතාම ගරු කරන මම ආදරය කරන ගුරුවරයෙක් සහ ගරු කරන චරිතයක්. ඔය වගේ මතකයන්. හරි. එහෙනම් මං අපේ දෙවනි සින්දුව. දෙවනි සින්දුව. අපේ තුන්වෙනි සින්දුව. තුන්වෙනි සින්දුව. මේක මිල්ටන් පෙර මහත්මයා ගායනා කරන දෙව්දුව පලා ගියාද. හේතුව මම මේක තෝරගන්න හේතුව මේක අහනකොට වචන වලින් මැවිලා පේන දර්ශන ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ ඒකේ ලිරික්ස් පොඩ්ඩක් හොඳට අහගෙන ඉන්න පුදුම මේ ඇනිමේෂන් වගේ පේනවා වෙන දේ පේනවා. ඒක හරි ලස්සනයි. මේකේ සංගීතය ආර් මුත්සාමි පද රචනය කරුණාරත්න අබේසේකර හින්දි තනුවක් I think මකන හින්දි තනුවක් ආශිර්වාද කළා තියෙනවා. VFM දන්න දෙන්නේ සුබ උදෑසනක් මම සැන්ඩ්‍රා මැක් මම ජගත් පනවර්ණ මේ ඔබ අසමින් ඉන්නේ දන්න දෙන්නෙක් කියන ඒ වැඩසටහන සහ ඔබ මේ YouTube ඔස්සේ නරඹමින් ඉන්නේ දන්න දෙන්නෙක් කියන වැඩසටහන ඉතින් අපි ආවේ ඇත්තටම මමයි සැන්ඩ්‍රයි කොහොමද මේ සාකච්ඡාවට එකට වාඩි වුණේ කියලා කවුරු හරි හිතනවා නම් අපි දෙන්න තමයි ඇත්තටම චත්‍රවීරමන්ගේ ආයු චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන්නේ. ඒත් මම මතක් කරන්නම් ඒ චිත්‍රපටය ගැන පොඩක් අපිට කියන්න වෙනවා මේ ඒක නැත්තම් මිස් වෙන්න පුළුවන්. මේ ෆිල්ම් එකේ ඇත්තම අධ්‍යක්ෂකවරයා චත්‍රවීරමන්. එතකොට මේකේ පිටපත් රචනය ශක්ති වීරසිංහ සමග චත්‍රවීරමන්. මේකේ ෆොටෝග්‍රැෆි සිනමටෝග්‍රැෆර් කාලිංග දේශප්‍රිය විමල් දුෂ්මන්ත මේකේ කලා අධ්‍යක්ෂණය. ඒත් එක්කම කුමාර කරවදෙනේ මේකේ ඇඳුම් නිර්මාණය. එතකොට සහාය අධ්‍යක්ෂණය චාමර සේලාර විමල් දුෂ්මන්ත ආර්ට් ඩිරෙක්ටර් කලින් කිව්වා මම ඉන්නේ. එතකොට විමල් කවුද අපේ තව විශ්වච නම් මොනවද සෙන්ඩර් මට හා මේකප් හර්ෂ. හර්ෂ හෙයා හරුන්. හරුන්. එතකොට මේ වගේ තව කාගේ හරි නම් අමතකගෙනා නම් සමා වෙන්න ඕන. මතක් කරලා දෙන්න. ඉතින් මේ මේක මේ ඇත්තරම මේ ෆිල්ම් එක අපි කියන්න බෑ මේක කොච්චර සාර්ථකද නැද්ද කියන එක ඇත්තම මේක අපි ඊපෙරදා මාධ්‍ය දර්ශනයක් පැවැත්වුවා එතනදී අපිට ලැබුණු ප්‍රතිචාර ඉතාම ඉහළයි බලපුවා ඉතාම සතුටින් ගෙදර ගියා මේ ෆිල්ම් එක බලලා කාලෙකින් ෆිල්ම් එක බැලුවා වගේ අදහසක් එක්ක සහ අපිටත් ඒක සම්බන්ධයෙන් පැසසුම් ලැබුණා ඉතින් ඒක මේ මගේ සැන්ඩ්‍රගේවත් විතරක් කාර්යයක් නෙවෙයි ඇත්තම මේක පිටිපස්ස හිටපු දවන්ත කාර්යභාරයක් ඉටු කරපු පිරිසක් ඉන්නවා ඔවුන්ට අපේ ආදරය ගෞරවය ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් ඒක මතක් කරන්නයි නම් ටික මම කිව්වේ. හරි. අපි කතා බහ කරමින් හිටියේ සැන්ඩ්‍රා අපේ ඔය අතීත මතකයන් ගැනනේ. එතකොට අර මම ශේෂ්ත්‍රයට ආවේ සහ මම මේකේ දේවල් ආරම්භ කරේ මේ විදිහට. සැන්ඩ්‍රාට තිබුණාද මොකක් හරි මම දන්න විදිහට ඔයා මේ මේකට අමතරව දක්ෂ මේ දුනු ආයක නේද? ඒක ගොඩක් අය දැනගන්න ඇති. දැන් අර පහුගිය දවස්වල කව පේජ් එකක් ගියා. මේ මෙයා මේ ඔලිම්පික් යන හදන කවුරු හරි වගේ එකක් තමයි බැලු බැලු ටග් ගාලා අහුවෙන්නේ. ඇක්ටර්ස් කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. දැන් ඒක ඒක නිවැරදි කරගන්නත් වෙලාව තියෙනවා. ඔව්. ඒක කියන්න විස්තර කරගන්න. ඒ කියන්නේ හරි. මම හිතන්නේ හැමදාම දුනු විදිල්ල පටන් ගත්තේ කොහොමද මේ? දුනු විදිල්ල පටන් ගත්තේ මගේ ආසාවක් තිබ්බා රයිෆල් ෂූටින් කරන්න මං ආසයි ෂූට් ගන්ස් වලට ඉතින් ඒක කරන්න බැරි නිසා මේක ඒක ටික වියදම් අනිත් එක ඒක ෂූටින් රේන්ජර්ස් තියෙන තැන් වලට යන්න දුර වැඩි මේක කොළඹ ගොඩක් තැන් වල ට්‍රේනින් කරන්න පුළුවන් ගොඩක් කෝචර්ස්ලා ඉන්නවා ආචරි වලට ඉතින් ආචරි දැන් ගොඩක් ඉස්කෝල වලත්
ළමයිට උගන්වනවා. මේකේ වැදගත් දේ තමයි ආචරී ස්පෝර්ට් එකක් වුණත් මට ස්පෝර්ට් එකකට වැඩිය මේ ආසාවක් තියෙනවා නිකන් භාවනාවක් වගේ. ඒක කරොත් තමයි තේරෙන්නේ ඒකට තියෙන ඒක මනස දියුණු කරන ස්පෝර්ට් එකක්. මම මේක හැමෝටම කියන්නේ මේක මේ තමාගේ දියුණුව කියන්නේ තමා ඔයා දැන් අද මොකක් හරි ස්කෝ එකක් ගත්තා නම් ඒකෙන් දිනන්න එක විදිහ තමයි තමාගේ ස්කෝ එක වැඩි දියුණු කරගන්න. ඒ කියන්නේ concentration power එක ඒ අනිත් ස්පෝර්ට්ස් වල නම් වෙන ටීම් එකක් හරි කම්පිටිටර් කෙනෙක් හරි ඊට වැඩියෙන් කරන්න. මේක එහෙම නෙමෙයි. තමන්ම ඔයාමයි ඔයාගේ ටාගට් සිම්පු කරන්නේ. ඒක තමයි. දියුණු කරන්නේ ඔයාගේම හැකියාව. කොච්චර දුර විදින්න පුළුවන්ද ඉලක්කයට? ඔලිම්පික් මේ ඩිස්ටන්ස් එක ඉස්සර තිබ්බේ 90 මීටර් 90 දැන් තියෙන්නේ 70. ඉතින් මම ෂූට් කරන්නේ 70. ඊට අඩුවෙන් උත් අපි වෙන වෙන මේ තරඟ වලට ෂූට් කරනවා. මීටර් 30 ෂූට් කරනවා, මීටර් 18 ෂූට් කරනවා. මීටර් 70 තමයි ට්‍රේන් කරන්නේ වැඩියෙන්ම. ඉතින් මං හරිම ආස මං හිතන්නේ හැමෝටම කොච්චර දුර විදින්න පුළුවන්ද? දුර 70 මීටර් 70 ඔව් ඉලක්කයට ෂූට් කරන්න මීටර් 70 මූවිං ඔබ්ජෙක්ට් එකකට කියන අපි හිතමු දුවන මුවෙක්ට වගේ මම්මා මම සතුන්ට හරි ආදරේ විදින්නේ සතෙක්ට හරි හරි දුවන මුවෙක්ට නෑ අපි හිතමු හිටගෙන ඉන්නවා ටාගට් එකකට නෑ ට්‍රයි කරලා නැහැ හැබැයි පුළුවන් වෙන්නේ ඒක ඔයාලා ට්‍රේන් කරගත්තද මම දන්නේ නැහැ ඇත්තට කියලා ආචර වල දුවන මූවිං ඔබ්ජෙක්ට් එකකට මූවිං ඔබ්ජෙක්ට් ට්‍රේන් කරනවා මෙහෙ මම කරලා නැහැ හැබැයි මම වීඩියෝස් දැකලා තියෙනවා ට්‍රේන් කරනවා ආචර එකෙන් මං හිතන්නේ හැමෝටම ස්පෝට් එකක් තියෙන්න ඕනේ ඔයගේ ස්පෝට් එක මොකද්ද කරන්නේ නෑ මොකක් හරි ඉන්ට්‍රස්ට් එකක් තියෙන්න ඕනේ කියලා මං හිතනවා ඒකයි මම ඉස්කෝලේ යන කාලේ නම් එහෙම මේ ක්‍රීඩා සම්බන්ධයෙන් උනන්දුවත් තිබුණා සහ මේ ඇත්තටම මේ එහෙම ලොකු අර වගේම තමයි ඒ කියන්නේ අර කලාවට ඒ වගේ දේවල් වලට තිබුණු මම මේක ඇත්තටම නැවත මතක් කරන්නේ ඒ තත්ත්වයන් තාම වෙනස් වෙලා නැහැ ලංකාවේ සමහර පාසල් වල ඒ කියන්නේ ඒ අවස්ථා නැහැ මිනිස්සුන්ට ඒ වගේ අර එකේ හයියෙන් කවුරු හරි කාගෙන ආවොත් ඇරෙන්න ලංකා ස්පෝර්ට්ස් වල තත්ත්වය දන්නවනේ ඒ කියන්නේ ඒ වගේ ඇයි මතු නොවෙන්නේ අවස්ථා නැති නිසා අපේ ස්කෝල් වල ඒ පහසුකම් තිබුණෙත් නැහැ ඇත්තටම ක්‍රීඩාව සඳහා හැබැයි මම ඉස්කෝලේ යන කාලේ මම කරාටේ කරා. මම ෂෝටෝකන් කරා අවුරුදු ඒ කරාටි කවදාවත් ෆිල්ම් එකක පාවිච්චි කරාද ඒ හැකියාව? නෑ. මට හම්බ වෙලා නැහැ මේ අවස්ථාවක්. ඇත්තටම දැන් නම් ගහගන්න බෑත් ඇති මං හිතන්නේ ඊට පස්සේ කාලා ප්‍රැක්ටිස් කරේ නෑ. මම ට්‍රේන් කරා කරාටි කරන්න මේ බූඩිගේ ටෙලිග්‍රාමයි. ආ හරි. ඔව්. ඉතින් ඒක කව මේ ඉස්කෝලේ යන කාලේද කරේ? ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ නෙවෙයි ඒත් ඔය එළියේ තියෙනවනේ ඒ කාලේ ඔය නూరు පැත්තේ හරි ජනප්‍රිය කුන්ෆු ක්ලාසස් අපි අර බෲස් ලීගේ ෆිල්ම් බලලා ඒවත් තිබුණනේ අර VHS කැසට්ස් අපිත් බලනවා මේ බෲස් ලීගේ ෆිල්ම් සෙට් එක ඔය ටිකෙන් බලලා එහෙම අර ඒක ට්‍රෙන්ඩ් එකක්නේ එතකොට ඒ කාලේ ඔය විවිධ අය ඇවිල්ලා කරාටේ ක්ලාසස් පටන් ගන්නවා එතකොට කුන්ෆු ක්ලාසස් පටන් ගන්නවා ඒ වගේ අපේ ගමේ එකක් තිබුණා ඒකට මම ගියා අවුරුදු 5ක් විතර වගේ මම නිකන් කඩින් කඩ එක දිගට අර මේ වට ෂෙඩියුල් සදාගෙන අනිත් කාලේ අන්තික ඒ කාලේ අපිට ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න මොකුත් නැහැ ඒ වගේ මම ඇත්තද බොරුද කියලාවත් දන්නේ නැහැ මේ අපිට ගන්නන පාර හරිද ට්‍රේන් කරන්න අය ඉන්නවද ලා ඔව් කට්ටි එනවා ඒ කියන්නේ මාස්ටර්ස්ලා එනවා ඉතින් ඒගොල්ලොත් මේ පහසුකම් අඩුයි ඇති පහසුකම් අඩුයි සහ ඒගොල්ලොන්ට තැබෙයි අර මේ ගොඩාක් දිවෙන්නේ ප්‍රචලිත එහෙම නැත්නම් අර එහෙම අය නෙවෙයි ප්‍රාදේශීයම නෙමෙයි හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඒකත් මම කන්ටිනියු කරපු වැඩක් නෙවෙයි. ඊට පස්සේ පසු කාලිනවම ස්පෝට් එකක් විදිහට මුකුත් කරේ නැහැ. මම දැන් ඇත්තටම දැම්මම ආසයි ඩයිවිං වලට. මම වට කිව්වා නේද? පටන් ගත්තද නේද? මම පටන් ගත්තා. පටන් ගන්න හැබැයි දැන් ටික කාලයක් මට මිස් වෙලා තියෙනවා. මම ආසයි ඒක වෙන ලංකාවේ වටේ තියෙන ලස්සන ඩයිව් සයිට්. ඒක වෙන ලෝකයක්. ඒක ජීවිතේ වෙනස් වෙනවා ඇත්තටම. ඩයිව් එකක් කරාට පස්සේ. ඒ කියන්නේ මට හුද ස්විමර් කෙනෙකුත් නෙවෙයි මම. හැබැයි මම ගමේ මේ ඇලේ දොලේ පීනලා තියෙනවා. මම පීනන්න ඉගෙන ගත්තේ ඇත්තටම ගමේ තියෙන අමුණු වල. අපිට වැව් නෑ. අමුණු තියෙන. ඒ කියන්නේ දොල පාරවල් තියෙන ඒ වගේ අර වතුර ගන්න හදපු අමුණු වගේ තියෙන වැස්ස කාලේට වතුර ඇවිල්ලා ඒව හැරිලා යනවා. ඒකට ගැඹුරයි ගොඩක්. සහ ෆ්‍රෙෂ් වතුර පාරක් එනවා. ඒකට පඩින්න හරි ආසයි. මොකද තාම මෙතන දෙන පොඩි ස්කයි එකක් කියන්නේ අර ඒ කාලේ රමුණ වැස්සට කඩාගෙන ඇවිල්ලා ඒක කොන්ක්‍රීට් කැලක් වතුර ඇතුළේ තිබිලා මම දන්නේ පැන්නාම මෙහෙම ඒ කම්බි එකට හීට් ලැග් එකක් තියෙනවා තාම ස්කයි එකක් කියන්නේ ඒ වගේ.
ඉතින් ඔහොම සහ ඉතින් මම ඉතින් නිකන් සාමාන්‍යයෙන් වර්ක් අවුට් කරන රැරෙන්න වෙන හැම ස්පෝට් එකක් කියන එකක් නෑ වැඩිගෙන අර මේ වෙනකොට අපේ ඔළුව වැඩ කරන්නේ වෙන වෙන දේවල් නේ සිනමා වගේ දේවල් කියන අපි අපි ආස කරන දේවල් තෝරගන්නවනේ එතකොට මම එහුවොත් සිනමා දැන් ඔයා කළා තියෙනවනේ ෆිල්ම්ස් කීයක් ෆිල්ම් හතරක් පහක් විතර හරි ඒ හතර පහෙන් ටෙලිඩ්‍රාමස් ගොඩක් කළා තියෙනවා ටෙලිඩ්‍රාමස් ගොඩක් කරලා නැහැ සර් මම හැතරම ගොඩක් හිතනවා කියලා මම එහෙම ගොඩක් මම කරපු හැම එකක්ම වගේ හැබැයි මිනිස්සු දන්නවා ඒක තමයි මොන හරි හරි දැන් ඒවා ඒවා වලද මොන හරි චරිතයකට අවශ්‍ය වුණ ස්පෝට් එකක් හරි මොන හරි ස්පෙෂල් ට්‍රේනින්ග් එකක් හරි ගත්තද ඔයාට මතක හැටියට අවශ්‍ය ඒ වගේ ඒ කියන්නේ දැන් කාට හරි ගහන්න නෑ මම ගොඩක් ඒක ගහගන්න ඕන නම් කරලා දිනවා ගොඩක් රමස්සල මේ අපේ ඒ වෙනකොට ඉන්නවනේ ඇක්ෂන් ආයු එකේ ගහගන්නේ හොඳට ආයු එකේ ඔව් හැබැයි එහෙම නෙමෙයි ට්‍රේනින් ට්‍රේන් කරලා ට්‍රේන් කරලා ගහගත්ත එකක් දෙකක් වගේ මම කරලා තියෙනවා ඇක්ෂන් ඩිරෙක්ටර්ස් අතරේ හරි ඒවා ඉතින් ඒක කොරියෝග්‍රාෆ් කරලා ඔව් ඒ වගේ මේ සටන් අධ්‍යක්ෂකවරයෙක් එක්ක එහෙම කරපුවා සහ එහෙම රිස්කි වැඩක් මම කරලා තියෙනවා ෆිල්ම් වල උදේ නම් පණිනේවා එහෙම ඒවා කරලා තියෙනවා මම මේ වාහන වලින් පණිනේ අනේ වගේ කරනවා ඔය කරනවා දැන් ස්ටන්ට් මොකක් හරි ඒ වගේ ස්ටන්ට් වගේ ඒවා මම අතන ආසයි කරන්නේ අය කියනවාද ලංකාවේ කරනවද මේ ඇක්ටර්ස් ළම කරනවද ඒව නැත්තම් බඩි ඩබල්ස් පාවිච්චි කරනවා බඩි ඩබල්ස් පාවිච්චි කරන ගොඩක් කියන ස්ටන්ට්ස් ලා ඉන්නවා හැබැයි අතරම ඒක ඒක ඉන්දියාවේ වුණා මම හිතන්නේ නැහැ ඉන්දියාවෙත් ඒක තියෙනවා මම ડોකියුමන්ටරිස් වගේ බලලා තියෙනවා ඉන්දියාවේ ඉන්න ස්ටන්ට්ස් ලා පැරලයිස් වෙච්ච අය බොලිවුඩ් වල ඉන්නවා ඔව් කියන්නේ රෝදපුටු වල ඉන්න අය ඉන්නවා සහ ගොඩක් අය මැරිලා තියෙනවා ඒ කියන්නේ ඒ දියුණු නැහැ අතරම මේ ලංකාවෙත් එහෙම දියුණු තැනක නැහැ මම කියන්නේ මිනිස්සු විශ්වාසයෙන් යුතු එක කරනවා හැබැයි ඒගොල්ලොන්ට අවශ්‍ය කරන ඒ තාක්ෂණික පහසුකම් අපි කේබල් වර්ක්ස් එහෙම නැත්නම් මොන හරි වුණොත් බලාගන්න ඕනේ කවුද බලාගන්නේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවද අනේ ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඉතින් සහ මම දන්නවා මගේ නළුව මගේ මිතුරු සමහරව අතපය කඩාගෙන තියෙනවා සමහර දේවල් කරන්න ගිහිල්ලා. තුවාල කරගෙන තියෙනවා අතපය කඩාගෙන තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඇදට වෙලා ඉන්නවා මාස ගණන්. එහෙම වෙලා තියෙනවා. ස්ටන්ට් වර්ක්ස් කරන්න ගිහිල්ලා. මම ඉතින් මම අට පුළුවන් මට්ටමක ස්ටන්ට්ස් මම මේ මම කරලා තියෙනවා. ආකයි කතාව. මම තව සින්දුවක්. හයි කියන්න. මම අර ඉස්සලා තේරුවේ ටිකක් නෙවෙයි අතර මේ දැන් අපිට අහන්න තියෙන සහ මේ අපේ પરම්පරාවේ ගීතයක් නේ. මේක 1988 89 කාලේ නන්දමාලිනීගේ පවන කැසට් එකේ තිබුණු ගීතයක් පවන කැසට් එකේ තියෙන හැම සින්දුවකටම මම දැන් කැමති නැහැ ඒකේ එවකට සමහර විට ඒ සින්දුව ඒ හැම එකක්ම නිවැරදි ඇති හැබැයි දැන් සමහර ඒවාගේ තියෙන කන්ටෙන්ට් එක සම්බන්ධයෙන් මට විවිධ මත තියෙනවා හැබැයි ඒකේ එක ගීතයක් තියෙනවා ඒක අදටත් වළංගුයි ඒ කියන්නේ 1948 ඉඳහස ලැබුවට පස්සේ ඉඳන් අද දක්වා ලංකාව පාලනය කරපු මේ මිනිස්සු මේ මේක මාතෘභූමිය මේක මගේ බිම කිය කිය මොකද්ද කරලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් වේදනාවක් තියෙනවනේ අපි හැමෝටම ඒ කියන්නේ මේ රටක් විදිහට ඉතින් මේකේ කියන්නේ අවුරුදු 2500ක් මට වයසයි මගේ දූ පුතුනේ කියලා නන්දමාලිනී ගායනා කරනවා මේ ඇයගේ හඬ ඒ කියන්නේ ලක් මාතා වගේ හඬ මේ ලංකාව තමයි කතා කරන්නේ කතා කරලා එයා රටේ එයාගේ දූ දරුවන්ට කියනවා එයාට කරලා තියෙන අගතිය. ඉතින් මම කැමති මේක අපි අදටත් නැවත අහලා බැලුවොත්. මේ ගීතය අහලා බලමු. VFM දන්න දෙන්නෙක්. දන්න දෙන්නෙක්. සැන්ඩ්‍රා මැක් සහ ජගත් මනුවර්ණ අද ඔබත් එක්ක මේ එකතු වෙලා ආයු චිත්‍රපටයක් ගැනත් සහ මේ සහාගිය තොරතුරු කතා කරගෙන ඉන්නේ මේ මම අර මට නොලැබුණු එක්ස්පීරියන්ස් එකක් ඔයාලා ලබනවානේ ඔයාගේ පළවෙනි ෆිල්ම් එක විදිහට මම ඇත්තටම ආසයි ඒක ගැන ගොඩක් ඒවා දැනගන්න මේ මම ආස වුණේ දැන් පළවෙනි වතාවට ඔයාට ෆිල්ම් එකක ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බ වෙනවානේ ඒ කියන්නේ ප්‍රෙස් ෂෝ එකකට පස්සේ ඒක කොහොමද දැනෙන්නේ කියලා මම නිකන් දැනගන්න ආසයි මට ඇත්තටම මතක නැහැ මට එහෙම කොහොමද ඒක මට දැනුනේ කියලා දැන් ඒක රිකෝල් කරන්න ටිකක් අමාරුයි මම අහන්නේ ඒක කොහොමද ඔයාලා දැනෙන්නේ හරි ගොඩක් පුදුම සතුටක් දැනෙනවා ඒ කියන්නේ මේ මට ලැබුණේ unusual opportunity එකක් ඒ කියන්නේ කාටවත් නොලැබුණ chance එකක් film industry එකේ නෙමෙයි හිටියේ actress කෙනෙක් නෙමෙයි ඒත් මේ මෙච්චර ලොකු stars ලා එක්ක රඟපාන්න මෙච්චර තැනකට එකපාරට එන්න ඒක
ලොකු ඔපචුනිටි එකක්. සහයක ලැබෙන අර ප්‍රතිචාර හරි නැවුම. ප්‍රතිචාර ඔව් ඒක තමයි. එතකොට දැන් කවුරුත් දන්නේ නැහැ කවුද සැන්ඩ්‍රා මැක් කියන්නේ. يعني ලොකු දෙයක් නෙමෙයි සැන්ඩ්‍රා මැක් කියන්නේ. දැන් ඊට පස්සේ අහන්නේ කවුද මේ කියලා. ඇයි මේ කුහෙන්ද ආවේ මෙයා කවුද කියලා නේ අහන්නේ. ඉතින් දැන් අනිත් පැත්ත තමයි මගේ යාළුවෝ. ගොඩක් අය දන්නෙත් නෑ දැන් මම මේ ෆිල්ම් එක කරා කියලා. ඉතින් මම ලැබුණ ඉන්විටේෂන්ස් يعني තුනක් හරි හතරක් හරි ඒගොල්ලන්ට දුන්නා. මේ ප්‍රෙස් මේකට ඒගොල්ලොත් පුදුම වෙලා මෙච්චර කරන්න පුළුවන්ද කියලා. ඔයා කොහෙද හිටියේ මෙච්චර ගල් කරේ කියලා. අපි දන්නෙත් නෑ දැන් මේක ෆිල්ම් කරේ අපි 2018. ඔව්. අවුරුදු දෙකක් කාටවත් කිව්වෙත් නැහැ. ඊට පස්සේ දැන් මේක රිලීස් වුණා. ප්‍රෙස් රිලීස් එකක්. මට ඇවිල්ලා ඉතින් අහන ප්‍රශ්න තමයි මොකද්ද දැනෙන්නේ? කෙලිම එක වචනෙන් සතුටුයි. හරි හරි සතුටක් දැනෙනවා. දැන් වැඩ කරන්න කියන්නේ මට chance එක හම්බුනේ ලොකු තරු එක්ක. ජගත්වත් ලොකු කියන්නේ ඒ ඒ කැටගරි එකට වැටෙනවා. අශාන් ඩයස්, මාලි ෆොන්සේකා. ඒක හිටපු අනිත් ස්ටාර්ස්ලත් කියන්නේ මම මේ මේන් චරිතය කරන ඒගොල්ලෝ ඒකට කන්ට්‍රිබියුට් කරන ෆිල්ම් එකට ඒගොල්ලෝ ලොකු නම් ඉතින් ඒක මට रेस्पॉन्स चवते मुल अगवे इंट्रस्ट कैप्चर करना बलांगीन बोरींग पुलवांग इंट्रस्टिंग चरित्र मंग हरी हरी जस्टिस ऑडियंस ఫిల్మ్ క్రిటిక్స్ లడ వెడియ ఇకన అత్రమ చిత్రపట వలట ఆదరే కరన చిత్రపట బలన ఆసావిన్ ఇన్నాయగిన్ లబెన ప్రతిచారయ బలన ఆసావిన్ ఇన్నాడే ఏకమన్ ఆస ఓడ మతక నే కివ పొడ్డక్ అత్ మతక్ కరన్న కెంపి నేద్ద ఓగే ఫస్ట్ ఫిల్మ్ ఎకెన్ ఆపు ప్రతిచార మొనాద ఓడ దెన్నే కర్మ ఏక సంబంధం ఇకన ఏకేది మట తిబునా మెన్న మెహమ దేవల్ టికక్ సంద ఏకక్ తా మంగే పిటపత్ రచక యా విదిర సంబంధం ఉనా సమయక రంగన శిల్పియా విదిరత్ హిటియా రంగన శిల్పియక్ విదిరత్ తెడ కరా సహ ඒ ෆිල්ම් එක දැන් එකක් ඒක ප්‍රසන්න ජයකොඩිගේ නිර්මාණ කාර්යයක්. එතකොට ඒකෙදි මම ප්‍රසන්නට කිව්ව එක තමයි පිටපත ලියනවා. පිටපත ලියලා මම ඔයාලට පිටපත අපි දෙන්න එකතු වෙලා පිටපත ලියනවා. හැබැයි පිටපත ෂූට් එකට කලින් දවසේ මම පිටපත ඔයාලට දෙනවා. එතනින් යහන පිටපත එනවා. මම ඊට පස්සේ මම රඟපානවා නම් අතරම මම රඟපානවා කියලා අතරම මම දැනගෙන හිටියෙත් නෑ. ඒක ලියලා ඉවර වෙනකම්. ඒ කියන්නේ ඒ ලියන අතරතුරු මමයි ප්‍රසන්නයි සාකච්ඡා කරා මේ කවුද මේ කැරක්ටර්ස් කරන්නේ කියලා. ඒ කියන්නේ කිසිම දැනගෙන හිටියේ නෑ. ඔයා හිතුවෙත් නෑ මම කැමති. මම හිතුවෙත් නෑ. අපි දෙන්න එකතු වෙලා කාස්ටිං කරා අතරම. මමයි ප්‍රසන්නයි එකතු වෙලා ඒකට නළුවිලිව තේරුවා. සමහර නළුව මාත් යෝජනා කරා. ඒක කරලා කරලා අවසානයේ ප්‍රසන්නයි කිව්වා උඹ මේක කරමන් මේක කරන්න පුළුවන් ඉතින් ඔබට වගේක් කිව්වහම ඉතින් මම කරන්න ආසයි. හැබැයි ඉතින් ඔයාගේ ඔළුවේ ඉන්නේ මම නෙවෙයි නං. ඒක අසාධාරණයිනේ. නෑ නෑ එහෙම නෙවෙයි. දැන් මං ඇවිල්ලා අන්තිමට නතරලා තියෙන්නේ බලංග. මේ කියලා අවසානයේ ප්‍රසන්නයි යෝජනා කරා මාව. මම ඉතින් ආසයෙන් බාරගත්ත එක. ඊට පස්සේ ඒක කරලා ඉවරට මට තිබුණ එක තමයි මේ මට එකක් තමයි මම සම්බන්ධ වුණාම නිර්මාණයක සැන්ඩ්‍රා මම කීප එක අත්දැකීම් තියෙන නිසා මට ඒක විදින් හරි අමාරුයි සහ ඒක මේ ඒක සම්බන්ධයෙන් හරි අමාරුයි තෘප්තිමත් වෙන්න සැටිස්ෆැක්ෂන් එකක් නැහැ දැන් මට කර්ම එහෙමත් බලලා එළියට ආවම මට හිතෙනවා නෑ මේක තව මදි කියලා හිතනවා ඔය ප්‍රශ්න මම ඇත්තටම මේ ෆිල්ම් එකකින් මම චත්තපත් කිව්වා මම මේ ෆිල්ම් එකත් හරි බයෙන් ගියේ බලන්න මේක හරි පොඩි තව මොනාරි කරන්න තිබ්බාද ඇත්තටම මේක මං හිතන ඇත්තටම සන්න මට හිතනවා කියලා ඔයාලට වැඩි මටක දැනෙන්නේ නැති මං කියන මට තියෙන මගේ වෘත්තිය අනම්මන හැමදේමත් එක්ක සහ මම හරි ආසයිනේ මේ විශේෂයට ඒක නිසා මට බයයි හරි මේක වරදී දන්නේ නැහැ කියලා ඒ අසම්පූර්ණ බවක් නිතරම අසම්පූර්ණ බවකින් පෙළෙනවානේ අපි මම හිතනවා ඒකම තමයි අපේ ඩ්‍රයිව් එක මේක වාට විතරක් නේ මට ඒක තියෙනවා ඒක තියෙනවානේ ඒක නිකන් ඒක මම කිව්වේ මේක ගොඩක් අය කියන අඩම්බර ඒ වගේ වචන මම පාවිච්චි කරන්න කැමති නෑ මාත් මට ෂුව නෑ මේක හරිද ඒක මම කිව්වේ ඒක තමයි කිව්ව කවුරුත් ඉන්නේ ඔය ඔඩියන්ස් එක බැලුවට පස්සේ ඒගොල්ලන්ගෙන් එන
ෆීඩ්බැක් එකක් තියෙනවානේ නිකන් කන්ස්ට්‍රක්ටිව් ෆීඩ්බැක් එකක් කියන ඇත්තට ජෙනුවින්ලි මොකක් හරි කියයි ඒක ගැන ඒක තමයි මට ඉන්ටරෙස්ටිං දැන් මට ඇත්තටම දැන් අර කර්ම එහෙමත් බල්ලා මට ගොඩක් අය කිව්වා මට අර ඔය ප්‍රශ්නේ තිබුණා මට ෂුවර් නෑ වගේ කියන්නේ මේ කිව්වත් කවුරු හරි කිව්වත් මේ ඇත්තමද කියන්නේ ඒක සාධාරණයි හැබැයි මම කියන්නේ කවුරුන්ට ඒක හැම වෙලාවෙම හිතන්න ඕනේ ඊට වැඩිය මට කරන්න පුළුවන් ඒ බලන කොටත් මම හිතන ඒකම තමයි අපේ කියන්නේ අපිව මේක අරන් යන්නේ ඒ කියන්නේ අසම්පූර්ණ භවනේ අපි නැවතවතාවක් තව වැඩකට පොළඹවන්නේ ඒ කියන්නේ ඒ අසම්පූර්ණත්වෙන් අපි හැමදාම හොය හොය යන්නේ මොකද්ද අඩුවක් තියෙනවනේ ජීවිතේ ඒ වගේ තමයි මම කරා මදිමන් පටිකක් දෙන්න ඔව් ඒක මගේ රඟපෑම විතර නෙවෙයි අනිත් දේවල් වලත් තියෙනවා අපේ ජීවිතේ වැඩක් ඇඩ් කරාට පස්සේ එහෙම ඉතින් ඒක තව කෙනෙක් බලනවත්නේ එතකොට තව ඒක අන්න එහෙම එකක් තිබුණේ ඉතින් ඒක නිසා මම අර ආපු ෆීඩ්බැක්ස් වලින් මම එච්චර මේ ආයු වලට ෆීඩ්බැක් එකක් දැන් ආයු වලදී මම කියන්නේ විශේෂයෙන් ඒ කියන්නේ ඒක තමයි මම මේක ඒකින් හම්බෙච්ච ෆීඩ්බැක් එක සම්බන්ධයෙන් මට හරි සතුටක් තියෙනවා සහ මට පොඩි විශ්වාසයක් තියෙනවා ඒකේ හම්බෙච්ච මේ ප්‍රතිචාර සම්බන්ධයෙන් මම කියන්නේ ෆිල්ම් සාර්ථකයි කියන එක නෙමෙයි මම ඊට කලින් කරපු අය ඒ අධ්‍යක්ෂකුත් තාම දක්ෂ අය සහ වුණත් ඒවට ඉතාම සාධාරණ ඉෂ්ට කරපු අය විශේෂයෙන්ම නිකිනි වැස්ස වගේ ෆිල්ම් අරුණ ජයවර්ධනගේ කර්ම වගේ ෆිල්ම් ඒ වගේ චත්‍රගේ ෆිල්ම් එකේ ඇඩ් කරානේ තව අපිත් එක මගේ යාළුවෝ පිටසකුත් විශේෂයෙන් දසුන් පතිරණ අකලංක එතකොට අපේ නලින් ලුසේනා කසුනී කාවින්දි වගේ අය එතකොට සමනලි ෆොන්සේකා තුමිදු මේ වගේ කට්ටිය එදා ඉතින් ප්‍රෙස් එක බලනත් අපි පිටිසක් ඇවිල්ලා හිටින්නේ එතකොට අර මම දන්න මගේ પરම්පරාවේ සමහර අය සම්පත් ජයවීර ඇවිල්ලා මේ අශාන්දයස් පවා මේ හරි උද්‍යෝගයෙන් උද්දාමයෙන් කතා කරා ඉතින් ඒක තමයි ඒ කියන්නේ මගේම ශේෂ්ත්‍රය ඒ කියන්නේ විශයත් දන්න අයනේ එතකොට මට හිතුණා ඒව අවංක මට දැනුණා ඒ කියන්නේ ඒ අර ඒ ප්‍රකාශය තියෙන අවංකකම ඒ කියන්නේ ඒක ඒගොල්ලන්ට හංග ගන්න බැරි තරම් අවංකව ප්‍රකාශ කරා. ඒ කියන්නේ එතන ඇත්ත තිබුණා කියන්නේ. මට හිතෙනවා ඒ මම කරපු ෆිල්ම්ස් වලින් මම මේ හොඳ ප්‍රතිචාරයක් ලැබු ෆිල්ම් එකක් කියලා. අතන මේකට ස්තුතිවන්ත වෙන්න ඕන විශේෂයෙන් මේ මම චත්‍රදත් එක කිව්වසක් කාලිංගද. ඒ කියන්නේ අපිව ලස්සනට ෂූට් කරාට. ලස්සන කියලා කියන්නේ මම කියන්නේ මේ 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 ග්ලැමර් කියන එකම නෙවෙයි. ෆ්‍රේම් එකම ඔව්. මේ නිකන් ආර්ට් වර්ක් එකක් වගේ. ග්ලැමර් කියන එකම නෙවෙයි සඳහන් මම කියන්නේ. ඒ කියන්නේ අපි විශේෂයෙන් දැන් අපි මොකක් හරි කරලා අපි යම් විදිහකට මහන්සි වෙනවනේ චරිතයක් හරියට නිවැරදිව කියනටත් වැඩිය මේ ඒකට සාධාරණ ඉෂ්ට කරන්න ඒකට ඒ චරිතය බව ඒ කියන්නේ චරිතයේ මිනිසුන්ව අගවන්න මේ එතකොට මේ ඒ කරන දේ හරියට කැප්චර් කරගන්න එක සහ ඒකට සාධාරණ ඉෂ්ට වෙන එක වෙන්න ඕන අනිත් පැත්තෙන් ඒ ටික ඒගොල්ලෝ අපිට හරියටම කරලා දීලා තියෙනවා විශේෂයෙන් කාලිංග සහ සහයක අනිත් අනුසාංගික දේවල් සපේ උපය ඔබ ස්තුතිවන්ත වෙන්න ඕනේ කරා. හරි. අපි ඊළඟ සින්දුවට. හරි. මම එහෙනම් සින්දුවක් තියනවා තෝරගෙන. මේ අපේ තුන්වෙනි සින්දුවනේ. මේක නෑ. මේක හතර. හරි. මෙතන. මොකක් හරි ගමක් නෑ. ඊළඟේ. හරි. මේක ෆිල්ම් එකකින් තෝරගත්තේ. මිනිසුන් අතර මිනිසෙක් එකේ මාගේ මතකයේ ඔබේ රුව රැඳි ඒක තමයි චා ජෝතිපාලයි සුජාත අත්නායකයි ගායනය කරන්නේ ගාමිණී ෆොන්සේකා මාගේ මතකයේ ඔබේ රුව රැඳි නේද අහමු VFM දන්න දෙන්නේ දන්න දෙන්නේ සැන්ඩ්‍රා කියන දැන් මේකේ එකක් තමයි දැන් මම සම්බන්ධයෙන් දැන් මෙන්න මේක මම හරි ආසයි කතා කරන්න මම සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙනවා يعني විශේෂයෙන් මේ අපේ ශාස්ත්‍රය කියන වැඩ කරන්න ගියාට පස්සේ ඒ කියන්නේ අපේ කියන්නේ මම ගොඩක් ඔය පොස්තලයක වැඩ කරන්න ගියාට පස්සේ ඒව සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් තියෙනවානේ දැන් මට ඔයාලා සම්බන්ධෙම දේවල් කියන්න පුළුවන් ඒ වගේ මම නිකන් අහන්නේ වාගේ අවංකව මේ මම වෙනුවෙන් මම මෙයා අහන්නේ ඒ කියන්නේ මට මේක වැදගත් ඒ කියන්නේ මම ඉස්සරහට රංගන ශිල්පිනේ ඒ කියන්නේ මාත් එක්ක වැඩ කරපු සහය රංගන ශිල්පිනියත් එක්ක මම මේ කතා කරන කතාව වැදගත්. ඔයාලට කොහොමද මම සෙට් එකේදී දැනෙන්නේ? ඒ කියන්නේ කොච්චර කම්ෆර්ටබල්ද නැද්ද? අන්න එහෙම. ඒ කියන්නේ අන්න එක ගැනවල කියන්න තියෙන අදහස. මෙහෙමයි. මේකට මේ බරපතල ප්‍රශ්නයක් නෑ 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 ඔය නෑ පොඩ මේ ප්‍රශ්නෙට හරි පිළිතුරක් දෙන්න ඕනේ ඒක ඔයාගේ කරියර් එක ඒ කියන්නේ හරි ඉම්පෝටන්ට්
ඔයාට මේ වගේ මන් දැනෙන විදිහට මේ චරිතේ හරි ඉම්පෝටන්ට් චරිතයක් වුණා. ඔගේ කරියර් එකේ ඒ කියන්නේ දැන් වෙනස් ගොඩක් වෙනස් ඒක ඔයා මං කලින් හංගපෝ බලලා තියෙනවද? කර්ම බලලා. කර්ම බලලා. මෙහෙමයි ඊට පස්සේ ඉතින් දකින්නවනේ ඔන් ස්ක්‍රීන් තමයි මුළු ෆිල්ම් එක බැලුවේ නැති වුණාට එහෙම දැකලා තියෙනවා. ඒත් මේකේ වෙනම චැලෙන්ජ් එකක්නේ චත්‍රවට බාර දුන්නේ කරන්න. ඒ කියන්නේ ඒ කැරක්ටර් එක හරි ඉන්ට්‍රස්ටිං වෙනස් ඒකේ ඉමෝෂන්ස් ඒකේ තියෙන ඉමෝෂන්ස් හයි ලෝ ඉමෝෂන්ස් ඔය අතර මට හම්බෙච්ච වෙනස්ම චරිතයක් ඒක කම්ප්ලීට්ලි වෙනස්. ඉතින් ඒක ඒක වත් එක මම රඟපානකොට එහිම මේ ඔය චරිත හිටියේ ඒක කියමුකෝ. ඉතින් ඔව් ඒ චරිත හිටියේ. දැන් මටත් ඒක ලේසි වුණා. ඒතකොට නිෂ්මිගේ චරිතය ගෙනියන්න මම අලුත් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉතින් ඒ කම්ෆර්ට් ලෙවල් එක උපරිම තිබ්බා. එහෙම කිසිම ඩිස්කම්ෆර්ට් එකක් ෂුව නැති ඒ කියන්නේ ඔන් ස්ක්‍රීන් කෙමිස්ට්‍රි කියලා ඉංග්‍රීසි එකෙන් කියන්නේ ඔන් ස්ක්‍රීන් කෙමිස්ට්‍රි එකක් එන්නේ ඒ දෙන්නට තියනවා. ඒක මොකක් හරි එකක් ඒක තිබ්බා කියලා මම හිතනවා. ඔව් එහෙම නැති වුණා නම් ඇත්තටම අපිට අමාරු වෙනවා. දැන් ඔව් ඒ කියන්නේ මේ එහෙම නැතුව කරපු විදිය බලන්න long cuts පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරනවා ෆිල්ම් එක ෆිල්ම් ඉන්ඩස්ට්‍රි කින් නිසා ඒක නෑ. ඔව් ඒක තමයි long takes තියෙනවා. long takes. එතකොට මං කියන්නේ ඒ කියන්නේ ඒක මම කියන්නේ මේ වෙන නිකන් අධ්‍යයන කාර්යයක් විදිහට අපි නිකන් දැනගන්න ඕන එකක් විදිහට මට හිතෙනවා. ඒ කියන්නේ අර යම් හේකින් අනීසි ගතියක් දැම්මොත් එහෙම ඒක පේනවා ස්ක්‍රීන් එකේ. ඒක ඔඩියන්ස් එකට නේද ඒක ඒක එතකොට ඒ නිර්මාණය කරන අසාධාරණයක්. ඉතින් ඒක මේ ඒක මම නිකන් අහුවේ වාගේ. ඒ කියන්නේ මම දැන් විශේෂයෙන් ඔයා දැන් මම දන්නේ නැහනේ මම වැඩ කරලා තියෙනවා මම හම්බෙලා කතා බහ කරලා තිබුණාට එහෙම නිකන් කොහොම සමීපවම දැන් මේ වගේ කියලා කියන්නේ මම හරි ළඟ ඇසුරක් පවත්වන දෙන්නේ. එතකොට මට අතන පොඩි බයක් තිබුණා. ඕකේ. දැන් ඔයා ඊට කලින් ෆිල්ම් වල රඟපාලත් නැහැ කිව්වා. ඊට පස්සේ මම හම්බෙලා තියෙනවා හරි දුරස්ත ගනුදෙනුවක් අපි දෙනගේ තිබිලා තියෙන්නේ. මේ පොඩි බයක් තිබුණා දැන්. ඉන්නේ කොහොමද දැන් මම මේක ගොඩ දාගන්නේ? මේ ගැනිත් එක මේක පුළුවන් වෙන්න නැහැ මට වගේ. රිහර්සල් එකේ මොකක් හරි කියන්නේ තේරුණාද ඒක පුළුවන් කියලා? නෑ. ඊට පස්සේ තමයි. ඊට පස්සේ රිහර්සල් කරන්න ආවට පස්සේ ඒක වෙන්නේ ඇත්තටම මේ අපේ තියෙන මේ මේ මෙන්න ඇත්තටම රඟපාන්න පුළුවන් කය මුකුත් එකනේ අපේ පිස්සුත් එක්ක ඒක වෙන්නේ. මේ පිස්සු ගෙලින්න ගන්නවා නේ අපි ටිකක් වෙලා ගියාට පස්සේ. දැන් මේකේ උනත් මේ මේ පුටු දෙක තියලා වාඩි වෙලා ඉන්නේ වාඩි කරලා තියෙන ඉන්නේ. නැත්නම් ඒ ඊට පස්සේ ඒක හරීම ඊසි වෙනවා. දැන් ඒක අනිත් එක තමයි චත්‍ර සහයි හරි වට පිටව හැමෝගෙම ඒක ලැබුණ සපෝට් එක උපරිමයි. ඉතින් දැන් ඔයා හපු ප්‍රශ්නේ මම ඔයාගෙන් අහන්න. දැන් ඔයා කිව්ව ෂුව නැතුව හිටියනේ ඊට පස්සේ ෆිල්ම් එක ෂූට් කරනකොට දැනුණාද මොකක් හරි? නෑ කිසිම එහෙම මට කිසිම විදිහක අපහසුතාවක් තේරුන්නේ නෑ සර්. ඒකට thank you. ඔයාලට thank you කියන්නේ නේද? ඒ කියන්නේ මං කිව්වට ඉස්සෙල්ලා කියන්නේ කිසිම බයක් නැතුව මං ආවා කියලා. ඒත් බයක් නෙමෙයි මට තිබුණේ. අනිත් පැත්තට බයක් තිබුණා. ඒ කියන්නේ ඔයාලට බයක් තිබ්බා. මට එහෙම බයක් නෙමෙයි මට තිබ්බේ ඕ එකක්. කියන්නේ wow. Wow, I'm going to be acting with so and so. Wow. මම දන්නවා. ඒ කියන්නේ එකක් තමයි මම චත්‍රත් එක්ක කතා කරද්දී මේක ලීසි නෑ මචං. මේක තියෙන රේන්ජ් එක දැන් මේක තියෙනවනේ. ඔයාගේ කැරක්ටර් එක යනවනේ. ඒ කියන්නේ මෙහෙම හරීම සුව පහසු ජීවිතයක් ගත කරපු කෙනෙක් ජීවිතේ දරුණු කේදවාචකයකට මූණ දීලා ඊට පස්සේ වෙනස් වීමක් දක්වා ඔය අරන් යනවා මේ චරිතේ. මම කිව්වේ චත්‍ර මචං මේක ලේසි නෑ මේක කරන්න වෙන්නේ කියන්නේ න අපිට හොයාගන්න බුණා හොතම තේරීම කරන්න වැරදුනොත් ඉවරයි වගේ හිතී. ඒ කියන්නේ මේක වැරදුනොත් ඉවරට ඉවරයි වගේ එකක්. ඉතින් ඔයා වෙනස් කරා ඒකට. ඔය ලස්සනට කරා. කිව්වේ ඒක ලොකු කොම්ප්ලිමන්ට් එකක් ජගත් වගේ. ඉතින් ඔව් ඉතින් ඒකට මේ ගොඩක් අය මම හිතන්නේ වටේ හිටපු يعني හැම අතින්ම ළඟින් හිටිය මොන හරි මේ يعني හෙල්ප් එකකට හිටියා අපේ කෝ එක. ඒක සවිසින් චාමරසේලාර වගේ කෙනෙක් තාත්තා වගේ ළඟින් ළඟින් තාත්තා වගේ සෙට් එකෙන් එළියට යන්න දුන්නේම නැහැ. ඔව් ඒ වගේ. ඔව්. හිම දේවල් වෙන මොනවද? අබ ඉස්සරහටම මහන් ලැසුන ජගත් අපිත් එක්ක මේ මුළු කියන්නේ අපි දැන් ෂෙඩියුල් එකේ හිටියානේ ෂෙඩියුල් එකේ හිටියානේ එතක මේ ට්‍රැවල් කරානේ අපි ගොඩක් ට්‍රැවල් කරා ගොඩක් ඔව් ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං ලොකේෂන්ස් අපිට මේ වෙනස් වෙනවා විවිධ තැන් වල විවිධ ඔව් විවිධ භූගෝලීය පරිසරයන් වල අපි සෑහෙන බීච් එකේ ඉන්නවා අපි කඳුකරේ පැත්තට ගියා ඒ වගේ ෂූටින් වල ට්‍රේන් එකේ ෂූට් කරා ඒ සීන්ස් හරිම ලස්සන එතක එතනත් හම්බ වෙන මිනිස්සු මේ බීච් එකේ ඒ කියන්නේ හම්බෙච්ච අය ඔයාලට ඔය චරිතේ මේ වැඩි හොඳින් කරන්න ඔයා මේ දැන්
මිරිස්සට ගිහිල්ලා එහෙ හිටියද කාලේ ටික කාලයක් කාත් එක කතා කරාද බීච් බොයිස් ලයික් ප්‍රිපෙයාර් වෙන ලොකු කාලයක් හම්බුනේ නැහැ නේද අපිට නේද මට මතකයි හම්බුනේ නැහැ මම හැබැයි අර චත්‍රමට කිව්ව කාලේ ඉඳන් මම එකට සූදානම්ක් තිබුණා ඊට කලින් මම කිව්වා මම ඩ්‍රයිවිං කරලා තියෙනවා කියලා අන්න එතකොට මම බීච් එක ඇස්සේ මම මට යම් යම් අය හම්බුණ ගිහිල්ලා තිබුණා මම සෝරි පොඩ්ඩක් දන්නවා ඒක ජීවිත ගැන ගොඩක් මම මේක සම්බන්ධයෙන් මම ගවේෂණය කරලා තිබුණේ නැහැ මොකද මට ඒකට හේතුවක් හෙල්ල තිබුණේ මට ඒගොල්ලෝගේ ජීවිත ගැන හොයන්න මේ එහෙම උමනාවක් ඇවිල්ලා තිබුණේ මේක ආවට පස්සේ ඉතින් මම පොඩ්ඩක් ඒක සම්බන්ධයෙන් පුළුවන් උපරිමයෙන් යම් යම් දේවල් චත්‍රගේ සහයෝගය ඇතුව දේවල් කියවමින් සහයසුරු කරමින් අපි ගිහිල්ලා ගොඩක් වෙලා මිරිස්ස පැත්තේ කඩු පැත්තේ හැරිම ගිහිල්ලා අපි ගොඩක් අය හම්බ වුණා ඔයගේ ටැටූස් ගැන කතා කරමු ටැටූස් තිබ්බනේ කීයක් තිබ්බ දැන් ගෙදර තිබුණා එකයි දෙකයි තුනයි හතරයි මට මතකයි හතරක් විතර හතරක් විතර ඇඳලා හැමදේම ඇඳනේ හැමදාම උදේම නැගිටලා හැමදේම ටැටූස් එක දාන හැමරේම ගලවනවා ඒක ලොකු වැඩක් ඒක අන්තික තමයි මේ ඒ කියන්නේ කිසිම මෙහෙම ස්ටෙන්සිල් එකක් තියලා එහෙම ස්ප්‍රේ කරන වගේක් නෙමෙයි ඒක අතින් රස්සකින් හර්ෂකින් හැමදාම ඇඳ අන්තික තමයි හිටපු ගමන් මුහුදට බයිනවනේ ඒක තියෙන සීන්ස් වල හිටින් අර දැස්සේ තෙමෙනවා තියෙනවා ඔය මැකෙනවා ඔය අඳින්න ඕනේ ඉතින් ඒක ලොකු කාර්යයක් කරා හර්ෂයක සම්බන්ධයි ඉතින් ඔකයි තාත්තේ මම ඊළඟ සින්දුව ඕකේ සප්තකන්‍යා ඔයා බලලා තිබෙනවද ඔව් සප්තකන්‍යා බැලුවා මේ අපේ සංගීතා සංගීතා විරත්න කමලදර රචනාගපන් එච්.ටි. පිරමලත්නගේ ෆිල්ම් එකක් මේකේ දූවිලෙන් වත්සුණු තවරා කියන මොරිස් විජේසිංහ මහත්මයා ගායනා කරන්නේ ඒ ෆිල්ම් එකේ තව සින්දු ගොඩක් තියෙන ලස්සන ඒවා ඔය සුවඳ දැනි දැනි කොරින් ගෙත් එකක් තියෙන එකද සුවඳ දැනි දැනි කියන සින්දුව එතකොට ඔහොම සින්දු කීපයක් තියෙනවා ඉතින් මේක හරිම ලස්සනයි මේකේ පදමාලාව තියෙනවා සුලිසුලගේ මුල් ඉදිරි යන ගස මුදුනේ වගේ අනික නර ඒකේ සංගීත විරත් කරන චරිතයේ තියෙන කියන්නේ යා ගත කරන අවදානම් ජීවිතේ තියෙන එයාගෙන තමයි මේ සින්දුවේ කියවෙන්නේ. ඒ අවදානම මෙහෙම ඒක හදන්න පුළුවන් හොඳම වචන ටික තෝරගෙන තියෙනවා. හරිම ලස්සනයි මේ වචන ටික අපි අහලා බලමු මේ සින්දුවේ. දූවිලෙන් වත්සුණු තවර. VFM දන්න දෙන්නෙක්. දන්න දෙන්නෙක්. අපි ඔන්න විටිං විට මතක් කරනවා. නැත්තම් මේ මොකද්ද මේ අහන්නේ කියලා. මම සෑන්ඩ්‍රා මැක්. මම ජගත් මනුවර්ණ අද ඔබත් එක්ක මේ කතා බහ කරමින් ඉන්නේ ඇත්තම ආයුෂ චිත්‍රපටයේ චත්‍ර වීරමණිගේ ආයුෂ චිත්‍රපටයේ රංගන ශිල්පීන් විදිහට තමයි අද මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නේ මං වගේ අහන්න කිසන්රා මේ දැන් මෙතනින් එහාට ඔබට කතා කරොත් ආය රඟපාමුද තව ෆිල්මයක් කරමුද කියලා ඇහුවොත් මොකද කියන්නේ හා කියන්නේ නැහැ දැන් ඒ කියන්නේ කරන්න කැමති හැබැයි ඉස්සෙල්ලා මම අර චත්‍රයක කරපු වැඩේම තමයි කරන්නේ ස්ක්‍රිප්ට් එක බලමු මේ මේ ආයි සීරියස් කියලා නෝ ඔව් ආයි සීරියස් ස්ක්‍රිප්ට් එක ඒක මම කැමති කරන්න ඒක ඉතින් මම ආසයි ස්ක්‍රිප්ට් එක බලන්න හා කියන්නේ ඉස්සෙල්ලා ඔව් ඉතින් ඒ තන තමයි ඉන්නේ එහෙම මේ මම ඊට පස්සේ කරන්න එහෙම එකක් නෙමෙයි මේක මේ අලුත් එක්ස්පීරියන්ස් එකක් ඉතින් මට හරියන මං කැමති චැලෙන්ජ් එකක් තියෙන චැලෙන්ජින් වෙන්න ඕනේ චරිතයක් හොඳ ලස්සන යමක් කරන්න පුළුවන් වැඩ කරන කට්ටියක් එක්ක කරන්න පුළුවන් නම් ඒක මේ මාර දෙයක් ඒ කියන්නේ පළවෙනි දේ ඒ කියන්නේ නිර්මාණයේ ගුණාත්මකභාවය වගේම වැඩ කරන පිරිස කොච්චර කම්ෆර්ටබල් වෙනවද කියන එක අපිට සෙට් එකකදී ඒක හරිම වැදගත් නැත්තම් මේ හරි අමාරු වැඩ කරන්න ඉන්න තුනම බෑ ජගත් දන්නවද මට මේ කෑම ප්‍රශ්නයක් තිබ්බා කියලා සෙට් එකේ. ඒක කවුරුත් කිව්වේ නැද්ද? මොකද මොකද? ভেජිටේරියන්. ආව ভেජිටේරියන් නේ. මොකද ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. ඔය ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඔය ඉතින් දැන් තොරගන්න චරිතයක් අලුතෙන් ආවොත් කෙලින්ම ভেජිටේරියන් කෑම තියෙන්න ඕනේ කියලා කියන්නේ. මම ෆිල්ම් එකක් කරන්න සඳහා මගේ ෆිල්ම් එකකුත් එන්න තියෙනවා කියලා. මම ඩිරෙක්ට් කරපු ෆිල්ම් එක. මේ ඉතින් ඒකේ වැඩ ඉවරයි. රහස් කියන කඳුේ ෆිල්ම් එකේ නම. ඒක ගැන කතා කරන්න නෙවෙයි නිසා ආවේ අපි ඒක පස්සේ කතා කරමු මම මේ පොඩි වෙන ඉන්ට්‍රස්ටිං කාරණයක් කියන්න ලෑස්තිුනේ මගේ ෆිල්ම් එක කරන කාලේ මගෙත් එක්ක වැඩ කරා නාමල් ජයසිංහ මගේ පිටපත ලිවි මමයි නාමල් ජයසිංහව දන්නවා මම හිතන්නේ නාමල් ජයසිංහ මම දා පිටපත ලිවි සහ එයා මගේ සහාය මගේ ඇත්තටම ඇසෝසියේට් ඩිරෙක්ටර් විදිහට වැඩ කරා ඉතින් නාමල්ගේ කාලේ මේ
ඌ ඒ දවස් ටිකේ ভেජිටේරියන් මම හරි හේතුවකට ভেජිටේරියන් වෙලා හිටියේ මස් පළු ගන්නෑ ඉතින් අපි ටයිට් ෂෙඩියුල් එක ෂූට් කරන්නේ දවසට ගහන්න තියෙන සීන් ප්‍රමාණයත් වැඩි පොඩි බජට් එකක් හම් වෙලා තියෙන්නේ ගන්න ඕන කොහොමද කියලා ලොකු කාස්ට් එකකුත් ඉන්නවා ඒ වගේම අමාරු ලොකේෂන් වල ෂූට් කරන්නේ උදේට ඉතින් අපි ලස්සන සපද්දයක් එහෙම දාලා මෙහෙම ඇඳලා ලස්සනට යනවා තෑය භාගයයි එහෙම ඉන්නේ ඉතින් අර සපත්තු කරලා ඒ වගේ යටිච්ච දැන් හොයාගන්න නැහැ කලිසම් මෙතන නමාගෙන මඩ නාලා මඩ කරියෝ වගේ ඉන්නේ ඉතින් ඔය ඇවිල්ලා දැන් මම කියලා තිබුණා මේ නාම කන්නේ මේ ভেජිටේරියන් යාර මොන කාටවත් මතක් වෙන්නේ නැහැ හවස නැවුවා එහෙනම් දැන් මේක මං කියන වෙලාව ඇවිල්ලා තියෙන්නේ හවස නැවුවා කෑවනේ නෑ මචං මේක දවසම කන්න හම්බෙලා නැහැ මේක හොයන්න වෙලාවක් නැහැ අපි ෂෙඩියුල් එක මට කතාවක් මට කතාවක් කියන්න තියෙනවා ඔව් කියන්න ආයු එක ඉතින් මං ভেජිටේරියන් ඉතින් දැන් කෑම කන්න ගියාම අමතක වෙලා මම ভেජිටේරියන් කියලා. ඉතින් දැන් ඔන්න යනවා උදේ හවස. ඉතින් ඔක්කොමලා sorry we are really sorry අනේ සමා වෙන්න කියලා ඉතින් මොන හරි එකක් ගෙනලා තියනවා කන්න. ඉතින් මං දවසේ චත්‍රට කිව්වා මං දන්නවා ඇයි කියලා මට ඕක කරේ. අර රතු පාට ගවුමක් අඳින්න තියනවා. ඒකට ලස්සනට හැඩට ඉන්න තමයි මෝ. මම මට කන්න දුන්නේ නැහැ කියලා. ඒකන කාටවත් කියන්න එපා ඕක. දැන් කිව්වා ප්‍රසිද්ධියෙම ভেජිටේරියන්ස්ලාට කන්න දෙන්න ඕනේ. කන්න දෙන්න ඕනේ. නෑ අතන සෙට්ස් වල ගියාට පස්සේ ප්‍රශ්න ගොඩාක් එක්කනේ ඉන්නේ. නෑ අපි ලොකේෂන්ස් ගොඩක් ගොඩ. ඒ වත්තර මේ විශේෂ ලංකාව වගේ ඉන්ඩස්ට්‍රි එක සෙන්ටර්. අපි හොලිවුඩ් නෙවෙයි අපි බොලිවුඩ් නෙවෙයි අපි වැඩ කරන්නේ වෙන වෙන සම්බන්ධතා මත නිතකම් මත ඉතින් මම කියන මම අපි අතින් උනත් වෙන්න පුළුවන් කියන්නේ වැරදි මම කියන්නේ මෙතන ඉස්සරහට උනත් සමා වෙන්න අපි මේ සමාව ඉල්ලන තැන සමාව ඉල්ලන මොනාරි එකකට ඔව් ඒක නිසා මේ එහෙම වෙන්න පුළුවන් මොකද පොඩි ඉන්ඩස්ට්‍රි එකක් දැන් නිකන් හිතන්නකෝ මේ වගේ කාලෙක මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක දැන් මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වැටලා තියෙන තත්ත්වේ මේක අපි කතා නොකර බෑ ඒක ඔයා කියන්නේ ඔයා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේම ඉන්න කෙනෙක් ඒක කොහොමද බලපාලා ගොඩක් දරුණුයි නේද දරුණුයි මෙහෙම එකක් තියෙනවා ඒ කියන්නේ ඇත්තටම මේ දැන් මේ සිනමා ශාස්ත්‍රයේ ලංකාවේ ඉන්න බොහෝ අය ඇත්තටම ජීවත් උනේ යපුනේ සර්වයිව් උනේ සිනමාවෙම විතරක් නෙමෙයි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගොඩක් අය ඇත්තටම සිනමාවේ ඉන්න ගොඩක් අය ටෙලි ඩ්‍රාමාස් වලින් කීප දෙනෙක් ඉන්නවා සිනමාවේ විතරක් ඉන්න ඒකෙන් විතරක් තමන්ගේ ජීවිකාව එහෙම නැත්නම් වෘත්තිය විදිහට තමන් ඒකෙන් විතරක් උපයන අය. හැබැයි ගොඩක් අය තෙල් නාට්‍ය, වේදිකා නාට්‍ය විශේෂයෙන්. ඇත්තම වේදිකා නාට්‍ය කලාවේ පහුගිය කාලේ තිබුණා පොඩි පිබිදීමක්. ඒ කියන්නේ ඒ නාට්‍යවල ගුණාත්මකභාවය හරි ඒකේ තියෙන කන්ටෙන්ට් එක හරි නෙවෙයි ඒ නාට්‍ය බලන්න පෙළඹීමක් තිබුණා මිනිස්සුන්ගේ. විදේශී රටවල් වලින් ලංකාවේ වේදිකා නාට්‍ය අරන් ගිහිල්ලා ඒගොල්ලෝ ප්‍රදර්ශනය කරලා ඒගොල්ලෝ ඒවට නාට්‍යවලට ගෙව්වා හොඳට. සහ එතකොට ලංකාවේ සිනමාවේ සහ ටෙලිනාට්‍ය කලාවේ විශේෂ සිනමාවේ ඉන්න අය යපුනේ අර වේදිකා නාට්‍ය වලින් සහ ටෙලිනාට්‍ය වලින්. ඉතින් දැන් මේ වෙනකොට සියල්ල නතර වෙලා තියෙනවා. එතකොට මම දන්නේ නැහැ يعني උදව් කරන්න පුළුවන් සීමාවලුත් තියෙනවා. දැන් සමහර ලාවල් වලට ඒ අයට යම් යම් සහන ලබා දෙන්න යම් යම් අවස්ථා වල කටයුතු කරා අපිටත් පුළුවන් විදිහට අපි තියෙන සම්බන්ධතාවය එක්ක අපි තියෙන යම් යම් දේශපාලන සම්බන්ධතාවය එක්ක සහ ඒ වගේ දේවල් එක්ක පුළුවන් විදිහට උදව් කරා හැබැයි ඒක හැමදාම මම දන්නේ නැහැ කොච්චර කාලයක් කරන්න පුළුවන් වේවිද කියලා. ඒකේ සුපසාධන කටයුතු කියන එක. ඉතින් ඒවට දීර්ඝ කාලින වැඩපිළිවෙලක් ඕන. ඒක හදන එක නෙවෙයි දැන් දැන් අපි මොවිට ඉන්නවනේ ප්‍රශ්නේ. ඒකට උත්තරේ ඉක්මනට හොයාගන්න වෙයි නැත්නම් ලොකු අරුමුදේට යනවා. දැන් උදාහරණයක් විදිහට ලංකාව දැන් අපි ඒ කාලේ දැන් කිව්ව එකක් තමයි ලංකාවට විශේෂයෙන් පිට රටින් ගෙනලා පෙන්න හින්දි ටෙලිනාට්‍ය නම් නඩත් කරලා නවත්තන්න කියලා. ඒ කියන්නේ අඩු ගන්න. එතකොට මොකද මේ අවස්ථා ටික විවර වෙන්නේ ආයසරයක් මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කියන්නේ එතකොට ඒකෙන් සර්වයිව් වෙන්න පුළුවන්. ඒ අය අර සිනමාව, වේදිකාව ඔය හැම එකම සහ ඩබින් ආටිස්ලා විදිහට වැඩ කරන ගොඩක් අය. මම කියන්නේ ඒගොල්ලෝ බඩර ගහන්න කියන එක නෙමෙයි. මේකට අන්න එහෙම තත්ත්වයක් තියෙන්නේ. ජගත් ෆිල්ම් ක්‍රූස් ෆිල්ම් කරන කට්ටියම ටෙලි ඩ්‍රාමාත් කරන ඒ කියන්නේ හර ඒ කියන්නේ වැඩ කරනවා නේ මේ මේ ඉතින් ක්‍රොස් කරනවා ඒ කියන්නේ කමර්ෂල් ඉන්ඩස්ට්‍රි එක ඉතින් හැමෝටම මේක බලපාලා හැමෝටම බලපාලා තියෙනවා. ඒක නිසා මේ අර මං කිය ඒක තමයි ලංකාව කියන්නේ පොඩි ඉන්ඩස්ට්‍රි එකක්. ඒ නිසා අපිට මේක හරි සුහද විසඳ ගන්න වෙනවා. අර සෙට් වල ලුකා ගොඩාක් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ඉස්සරහට අඩු බජට් වල වැඩ කරන්නත් වෙයි සමහර ලාවට. මම කියන්නේ නෑ ඒක ඒක බිය යුතු දෙයක් කියලා. මොකද අපේ රටේ එහෙම නෙවෙයිනේ. ඉස්සර ඉන්ඩස්ට්‍රි එකක් තිබුණු රටක් නේ සිනමාවේ 70 දශකයේ ගැන කතා කරන්නේ. තම ආඩම්බරයෙන් සහ සතුටෙන්. ඉතින් මම කිව්වේ අර ගලහ ජෝති ගලහ ෆිල්ම් හෝල් එක වගේ තත්ත්වයකට වෙලා දින මුළු ලංකාවේ සිනමා ඉන්ඩස්ට්‍රි එකම. ඉතින් ඒක කොටන ගන්න වැඩ පිළිලක් ඕනේ අපිට. ඉතින් ඒක ලේසි නෑ ඒක. ඒකට ශේෂ්ඨ ඉන්නත් හවුල් වෙන්න බෑ. ඒකට
රජයෙන් උත්තරවිල්ලක් අවශ්‍ය වෙයි. ඉතින් ඒක ලොකු process එකක්. එහෙනම් මං තව සින්දුවක් තෝරන. මේක නිරංජල සරෝජිනි ගායනා කරන්නේ. ඔබ දැක ගැනීමේ තමයි ටයිටල් එක. ප්‍රේමකීර්ති අල්විස් පද රචනය. Stanley Pieris Tanu. VFM Danna Dinnek. Ahanna benna mama danno. Den oya vruthiyen rangana shilpine yanne ne. Oke rassawa gen poddak kiyanna. Advertising. Eka thamai man karanne. Godak kale කරන රසාව වැඩියෙන්ම ඒකෙත් බැලුවොත් ලියන එක තමයි කරන්නේ රයිටින් ගොඩක් කොපිස් රයිටින් කරන කොපිරයිටර් කෙනෙක් ඩිසයිනර් කෙනෙක් ඉතින් එහෙම තමයි මේ ශාස්ත්‍රයේ ඉන්න අයත් එක්ක ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයත් එක්ක වැඩියෙන්ම මම ගනුදෙනු කරන්නේ ඇඩ්වර්ටයිසිං පැක් තින් ඉතින් ඔය ඩිරෙක්ට් කරලා දෙනවා ඔය ඩිරෙක්ට් කරන්නේ ඉතින් මගේ ෆිල්ම්ස් මගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඩිරෙක්ට් එක තමයි ගොඩක් වැඩ කරන්නේ ඇසෝසියේට් කරනවා ඉතින් පොඩ්ඩ එයාලා ඉඳලා අපිට අවශ්‍ය දේ කියලා ඉතින් කරනවා ඒක තමයි කරන්නේ රසාව ඔයාලට හිතෙන්නේ මොකක්ද නිකන් මේ මම ආයෙ ප්‍රශ්න අහන්නේ හරි අන්තිම ප්‍රශ්න මේ අන්තිමට මම අහන්නේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි ගැන ඔයා මගෙන් ඇහුවේ ඒ වගේ ඔයාලට නිකන් ඔයා එළියෙන් ප්‍රේක්ෂකයෙක් විදිහට फिल्म इंडस्ट्रीन එකක් මම දකින්න තිය මම ඇඩ්වර්ටයිසිං කරති මම මට සමහර වෙල හිතනවා ඔගලන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඒක කමියුනිකේට් කරනවා හරියද කියලා ඇඩ්වර්ටයිසිං කරනවා හරියද ඉස්සර කරන විදිහ දැන් ඉස්සර කරපු දේ හරි සක්සස්ෆුල් මේ මම අහලා තියෙන දේ ඔව් ඒ කියන්නේ අර ලොකු බෝඩ් එකක් ලොකු බිල්බෝඩ්ස් බිල්බෝඩ් එකක් වාහනයක දාගෙන හරිද මං කියන රටවටේ ගෙනියනවා ඉතින් දැන් දැන් ෆිල්ම් ප්‍රොමෝට් කරන්නේ වැඩියෙන්ම ඔන්ලයින්ද? ඔව් දැන් ඔන්ලයින් උත් ගොඩක් ප්‍රොමෝට් කරනවා සමහරවයි. එකක් තමයි අර ෆිල්ම් එකේ බජට් එකක් අයින් කරාට පස්සේ සෙන්රා ඇඩ්වර්ටයිසිං වලටත් ලොකු බජට් එකක් අයින් කරාට පස්සේ ඒක රිකවර් කරන්න අමාරුයි. අන්න ඒක නිසා ගොඩක් වෙලාවට ඇඩ්වර්ටයිසිං වලට අයින් කරන බජට් එක අඩු වෙනවා. ඔව්. ඒක ඔක්කොම හරි වෙන්න පුළුවන්. මම බලන්නේ දැන් මිනිස්සුන්ගේ දැන් අපේ පාවිච්චි කරන වචනයක් ක්ලටර් කියලා. ඔව්. අපිට හැම වෙලාවෙම හැම මිනිත්තුෙම මෙසේජස් ගොඩක් එනවා. ඔව්. කියන්නේ අපි බලන බලන තැන තියෙන මෙසේජ් එකක් දැන්. ඉතින් දැන් ෆිල්ම් වලට ඒක කියන්නේ ඒක හිතට යන්න ඕනේ. එක්ක හිත හිතෙන් නැහැ. ඒක ඉතින් කාටවත් ඉතින් ක්‍රමයක් හොයාගන්න ඕනේ. ඒ ඔයාගේ ෆිල්ම් එක ඔයාගේ ටාගට් ගෲප් එකට හරියට යන විදියක් හොයාගන්න. බජට් එකක් ඇලෝකේට් කරේ නැහැ කියලා හරි ඒක මදි කියලා ඒක ප්ලෑන් කරලා ප්ලෑන් කරලා දැන් සින්දු මාර්ගෙන් උත් කරා ඉස්සර කරේ තව එකක් කරේ සින්දුව පොපියුලර් කරනවා ෆිල්ම් එකේ පහක් තියෙනවා නම් සින්දු අපි අහනවා සින්දු මං හිතන්නේ කලින් ඊට පස්සේ තමයි ෆිල්ම් එක රිලීස් වෙන්නේ ඉතින් ඒ වගේ ක්‍රම හොයාගන්න වෙයි තව එකක් තියෙනවා දැන් කාලේ මම දන්නේ ෆිල්ම් එක බලන්න හරි කියන්නේ ටිකට් එකක් අරගෙන පවුලකට යන්න ලේසි නැහැ प्रमाण पाउल पिटिंग पाउल पिटिंग බලන වෙලාව දුවන දවස් ගන්න වෙනස් වෙලා ඉස්සරින් නම් අද වෙනකම් ඔයා කියන්නේ මට ඒ කියන්නේ වෙලාව වෙනස් වෙලා තියෙනවා වෙලාව වෙනස් වෙලා තියෙනවා ඉස්සර මම අහලා තියෙනවා සාමාන්‍ය ෆිල්ම් හෝල්ස් වල මේ අය 12ට ස්ක්‍රීනින්ග් එකක් තිබලා තියෙනවා ඔව් ඒක තමයි සවුදේ 8:00 වට වගේ පටන් ගන්නවා වැඩ කරන අයට ලේසි අර රෑ ෂෝ එකට ඒ කියන්නේ ඒ කාලේ හිටියා සෙනග ඒ කියන්නේ අතරම ෆිල්ම් කියන එකට ඒ වගේ මේ එහෙම ඒකට
ආශා කරන අසක්ත වුණු ඒ සිනමාවට කැමති වෙච්ච එහෙම පියසක් හිටියා. ඒ ඔඩියන්ස් එකට මොකද්ද එකක් වුණා නේ සෙන්ර. මම කියන්නේ අන්නේ. හරි. ඉතින් ඒකෝර අපි ඒ ඔඩියන්ස් එක තමයි දැන් ආය හොයන්න වෙලා තියෙන්නේ. අනිත් එක තමයි අපි ඉන්ඩස්ට්‍රියක් විතර හරි පොඩි ඉන්ඩස්ට්‍රි එකක්. හරි පොඩි ඉන්ඩස්ට්‍රි. පොඩි ඉන්ඩස්ට්‍රි එක. ඒක කේට කරන්නේ 20 මිලියන් ප්ලස් පොඩි ගානක. ඔව් ඒකේ මුත් ෆිල්ම් ඒකේ ෆිල්ම් බලන්න බලන්න කට්ටිය. දැන් දැන් බැලුවොත් ඔන්ලයින් කොච්චර ප්ලැට්ෆෝම්ස් තියෙනවද? ප්ලැට්ෆෝම්ස් තියෙනවා කොච්චර choice එකක්. දැන් මෙතන ආයෝ මේ මේ කම්පීට් කරන්නේ choice එකක් එක්ක. මට මේක බලන්න ඕනේ නැත්නම් මට බලන්න ඕනේ නැහැ. මොකද අපි ලෝකයට විවුර්තයි ඉන්නේ දැන්. ඔව්. ලෝකේ කොහේ හරි හොඳ ෆිල්ම් එකක් රිලීස් වුණොත් ඒක අපිට ඔන්ලයින් එක දවසකින් බලන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒවත් එක තමයි කම්පීට් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක කන්ටෙන්ට් අනිත් එක. කන්ටෙන්ට් කන්ටෙන්ට් අමතක කරන්න. එතකොට සඳ මම හිතන්නේ ලංකාවේ කන්ටෙන්ට් අපි ආයුගේ දැන් මේක මේක අපි රඟපාපු නිසා කියනවා නෙවෙයි මේ චිත්‍රපටය තමයි ලස්සන ෆිල්ම් එක. වෙනස්. වෙනස්. ගොඩක් වෙනස්. ලෝකේ දැන් එකක් තමයි දැන් අපි හිතමු අපි මට හිතුනේ අපි තරග කරන්න ගියා සමහර වෙලාවට බොලිවුඩ් එක හොලිවුඩ් එක වගේ. එතකොට ඒ කන්ටෙන්ට් හැදෙන්නේ ඒ තියෙන කැපිටල් එකත් එක්ක. ඔව්. අපිට එහෙම කැපිටල් එකක් නැහැ. ඒක වට්ටෝරුවක් නේ. ඔව් වට්ටෝරුව සහ ඒකට ලොකු මුදලක් වියදම් කරනවා, ලොකු සෙට්ස් ගහනවා, නළුවන්ට ලොකු ගණන් ගෙවනවා. ලොකු ගණන් ගෙවනවා අපි කැපති. මොකක් කැදේම නෙවෙයි. දරන්න පුළුවන් මත් තමයි. හැබැයි ඕකට වෙන වෙන විදිහට වෙන වෙන උපක්‍රම හොයාගත්ත මේ රටවල් අතර කොරියාවේ වගේ මට මතකයි මම එවකට දැන් කොරියන් ඉන්ඩස්ට්‍රි එක මාර දියුණු තැනක තියෙනවා. ඒගොල්ලෝ හොලිවුඩ් ලෙවල් එකේ ප්‍රොඩක්ෂන්ස් දැන් කරනවා. ඉස්සර මට මතකයි කොරියන් ෆිල්ම් ෆෙස්ටිවල්ස් වල තමයි ඉස්සර අපිට බලන්න හම්බෙන්නේ. ඔන්ලයින් බලන්න හම්බෙන්නේ නැහැ නේ. ඉන්ෆිනිටි එකේ එහෙම ෆෙස්ටිවල්ස් තියෙනවා. කොරියන් ෆෙස්ටිවල් වල මම බලනවා ඒකේ තිබුණ ගොඩක් ෆිල්ම්ස් ගෙවල් ඇතුලේ වගේ ෂූට් කරලා තියෙන්නේ. ඒක ස්ටෝරි එක තමයි පවර්ෆුල්. එතකොට මේ ඒකෙන් තමයි ඒගොල්ලෝ හැදුවේ. අනේ ඔය වගේ වෙන වෙන විදික්‍රම හොයනවා. ඉතින් ලංකාවේ තරුණ ප්‍රජාව අපි හොයන්න ඕනේ. ලංකාවේ තරුණ ප්‍රජාව සෑහෙන්න. ඔව්. අප දන්නවා ලංකාවේ අලුතෙන් ෆිල්ම් හදපු කොල්ලෝ කෙල්ලෝ මාත් ඇතුළුව අපි ඉන්නවා ෆිල්ම් හදලා පෙන්න ගන්න බැරිච්ච විශාල ප්‍රමාණයක්. ඒ ෆිල්ම් මාර ෆිල්ම් කියලා අපිට කියන්න බෑ. ඒවා හැබැයි ඒවා යම් උත්සාහයක් තියෙනවා ඒක පිටිපස්සේ. යම් ශ්‍රමයක් තියෙනවා. යම් මේ කලෙක්ටිව් වැඩක් තියෙන කෙනෙක් සමූහ සාමූහික වැඩක් විදිහට ඒක කරලා තියෙනවා. ඉතින් ඒවා මොන විදිහෙන් හරි පෙන්න ගන්න පුළුවන් වුණා නම් මම හිතනවා මේ ඒ කියන්නේ තව ෆිල්ම් එකක් කරන්න උත්තේජනයක් හම්බ වෙනවානේ ඒ ඒ තරුණයාට හෝ කාට හරි. ඉතින් ඒක තමයි මම නම් හිතන්නේ. මම නිකන් ඔය හැවිදි මේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ? ඒ මගේ thoughts විතරයි. හැබැයි මම හිතන්නේ ඊට වැඩිය හිතලා නෑ මේක ඇත්තට මේක ගැන ඊට වැඩිය අපි නිකන් පුළුල්ව හිතන්න ඕන සාකච්ඡා කරන්න. මේක සම්බන්ධව අපි සාකච්ඡාත් කරලා තියෙනවා. මේ සෑහෙන කාලයක් තිස්සේ ඉතින් ඒකට පැහැදිලි නිවැරදි උත්තරයක් හම්බ වෙලා නැහැ. අපි බලමු ඉතින්. මම ආසයර නිකන් මං කිව්වේ මම ඉස්සර ෆිල්ම් බලපු ජෝති ගලහා ෆිල්ම් හෝල් එක ආයසරයක් සෙනගෙන් පිරනවා නම් නේද? මම රඟපාපු ෆිල්ම් එකකගේ ගමේ ෆිල්ම් හෝල් එකේ කවදා හරි එන්නේ මිනිස්සු බලන්න ඕන. අමතක කරන්න එපා ෆිල්ම් හෝල් නැති වුණ කාලෙකුත් තිබ්බා. ඔව් ඉතින් ඒක ඒක පස්සේ රිකවර් වෙලා තමයි මේ ඔව් ඔව් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක යන්නේ. ඔව් නෑ ලංකාවේ ඇත්තටම විද කාලවකවාන වල ඔයා දන්නවනේ 83 විශේෂයෙන් ලංකාවේ ෆිල්ම් හෝල්ස් ෆිල්ම් තිබ්බා ෆිල්ම් උත් නැති වුණා ෆිල්ම් හෝල්ස් විශේෂයෙන් ෆිල්ම් හෝල්ස් ගිනි තිබ්බා ගිනි ගත්ත සමහර ඒවා ඊට පස්සේ ආපු විවිධ කාලවකවාන වල ඒවට එන සෙනගාඩු වුණා යුද්ධෙත් එක්ක කාලයක් සිනමාවකින් ඈත් වුණා මිනිස්සු මේ වගේ විවිධ දේවල් වුණා කොහොම හරි දැන් ඉතින් අපිට ඒ යට ගියා වැඩක් නැහැ අපි දැන් බලන්න වෙන මෙතනින් එහාට අලුතෙන් හිතලා අලුතෙන් හිතලා කොහොමද මේ ලංකාව සිනමාව කර්මාන්තයක් විදිහට දිනු ගන්න මොකද ඒක මේ කර්මාන්තයක් විදිහට සල්ලි උපයන එහෙම එකක්ම නෙවෙයි මිනිසුන්ට තියෙන රසවිඳින්නේ අයිතියක්. ඒ කියන්නේ ෆිල්ම්යක් බලන්න රසවිඳින්න තමන්ගේ දරුවොත් එක්ක ගිහිල්ලා. ඔයා දන්නව නේද ලෝකේ මිනිසුන්ට පැය 8ක වැඩමුරේ අයින් වෙන්නේ. පැය 8යිනේ ලෝකෙ ඉල්ලන්නේ මේ මිනිසුන්ට අපිට පැය 8යි වැඩ කරන්න පුළුවන් කියලා මිනිස්සු කම්කරු අරගල කරන්නේ. ඒක කියන්නේ අපිට පැය 8යි. එතකොට පැය 24න් ඉතුරු පැය ගන්න තියෙනවානේ. පැය 16. එතකොට මේ පැය 16ක් මොකටද? තව පැය 8ක් නිදා ගන්න. ඉතුරු පැය 8 ඉල්ලන්නේ අන්න අරකට. නාට්‍ය බලන්න. පාක් එකේ කැවිදින්න යන්න. පබ් එකේ ගිහලා ඩ්‍රින්ක් එකක් දාන්න. ගෙදර ආයත් එක්ක ගිහලා ෆිල්ම් එකක් බලන්න. අන්න ඕකට. මම හිතන්නේ ලංකාවේ මිනිස්සු කියන්නේ සංස්කෘතික ජීවිතයේ ඇත්තටම මම හිතන්නේ සෙන්ටර් නැහැ. නේද? මම හිතන්නේ. ඒක ඉතාලම සුළු පිටසක් තමයි මේ ජීවිතේ භුක්ති විඳින්නේ. අපි නම් මම නම් ඇත්තටම ආතල් එකේ ඉන්න කොල්ලෙක්. මම පොතට කනව බොනවා, ෆිල්ම් බලනවා, හැමදේම කරනවා. හැබැයි මම ආසයි මේ මම ගත කරන ජීවිතේ මගේ પરම්පරාව විතරක් නෙමෙයි, මගෙන් පස්සේ ඉන්න ඔබත් එහෙම වෙන්න ඕන. අපි ආතල් එකේ ඉන්නවනේ ඇත්තටම අපි තාම ලස්සනට ජීවත් වෙනවා මිනිස්සු හිතුවට මේ අපි අර අපි කරන කියන දේවල් එක්ක මේ මොනවද මේ ජීවිතේ කියලා නෑ ඇත්තටම ඉන්නවා අපි සල්ලිම නෙවෙයිනේ ජීවිතේ අපි ඊට වැඩිය දේවල් අපි මේ අත්පත් කරගෙන තියෙනවා මිනිස්සු ඉන්නවා අපිට කතා බහ කරන්න තැන් තියෙනවා කනවා බොනවා ඒ හැමදෙම කරන හැබැයි මේ ජීවිතේ අනිත් පැයටත් ලැබෙනවා නම් ඉතින් ඒක නේද කොච්චර හොඳයිද හැමෝට මේ ජීවිතය අත්විඳින්න ලැබෙනවා නම්
හොඳයි අන්තිම ගීතය සේනක බටකොඩ මහත්මයාගේ ඔහුත් ඔහුගේ දියණියත් ගායනා කරන හීන වලට පණක් තියෙන ගීතය මම සේනක බටකොඩ මහත්මයාගේ ගීතවල ගොඩක් ආස ඔහුගේ ජනප්‍රිය ගීත ගොඩක් තියෙනවා ඉතින් ඒ අතරින් මම මේ ගීතය තෝරගත්ත මේක ටිකක් අහලා අඩු සින්දුවක් නිසා මම ඔහුගේ හඬටත් කැමතියි අතරම මේ ටිකක් වෙනස් විදිහක අපිට අහලා නැති වොයිස් එකක් මිට කලින් හන් ලැබෙන්නේ නැති ඉතින් හෙට දවසේ එළඹෙනවා මොකද්ද Valentine's Day ඉතින් හරි ආගිය මග යායුතු තැන දන්නේ තමන්මයි ඉතින් ආදරය පිරුණු හෙට දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා දන්න දෙන්නෙක් තුලින් මමත් සෙන්රත් අද ඔබෙන් සමු ගන්න ඔබට සුබ දවසක් ජය වේවා VFM, done a dinnick.